සිරුදනාඩම තෙරුවන් සරණයි අද දින තප සම්බන්ධවන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්දමිල නාහිමියන් විසින් සම්පාදිත පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථය සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි අද අපිට තියෙන්නේ 39 වෙනි වැඩසටහන 38 වෙනි වැඩසටහන 38 වෙනි වැඩසටහන එතකොට අපි පටිච්ච සමුප්පාදයේ සාකච්ඡා කරමින් දැන් පහුගිය පාඩම්වල අපි සාකච්ඡා කරමින් හිටියේ ඇත්තටම මේ දෘෂ්ටීන් ටික ඒක තව කොටසක් අපිට තියෙනවා අපි හැමදාම වගේ පටිච්ච සමුප්පාදයේ මතක් කරගෙන යන්න මොකද අපිට ඒක මතක තියාගන්න කටපාඩම් කරගන්න ඕන නිසා පටිච්ච සමුප්පාදයේ කිව්වේ අවිද්‍යා පත්‍ය එතන පටිච්ච සමුප්පාද දෙකයි ඒ තමයි අනුලෝම පටිච්ච සමුප්පාදය සහ ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදය අනුලෝම පටිච්ච සමුප්පාදයේ භාගතුන් වහන්සේ පෙන්නන්නේ නැතනම් මේ දුක්ඛස්කන්ධේ දුක උපදින යාන්ත්‍රණය තමයි මේ භාගතුන් වහන්සේ උගන්වන්නේ අනුරෝම පටිච්චසමුප්පාදේ. ඒතකොට ඒක තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ච සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති නෝග තමයි පාලිය අනුලෝම පටිච්චසමුප්පාදේ එතකොට ඒ වගේම ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේ පෙන්වන්නේ අන්නේ උපදින දුක කොහොමද අපි නිරෝධ කරන්නේ නැති කරන්නේ කියන යාන්ත්‍රණය භාගතුන් වහන්සේ උගන්වන්නේ මේ ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේ ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේ කියන්නේ අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති හරිද ඒක තමයි එතකොට ප්‍රතිලෝම පටිච්ච සම්පාදය එතකොට අපි අනුලෝම ප්‍රතිලෝම අපි ඒක තමයි ඉගෙන ගනිමින් ඉන්නේ එතකොට අපි එහෙම සාකච්ඡා කරලා අපි ආවා දෙස් 167 වෙනි පිටුව දක්වා අපි සාකච්ඡා කරගෙන ආවා 167 පිටුවෙත් නෙමෙයි ඇත්තටම අර කොතනද තිබුණේ ඒක නිවන් දක්නා පුද්ගලයා කියන මාතෘකාව යටතේ අර වච්චගොත්තත් එක්ක තිබුණු සාකච්ඡාවේදී ආවේ නේද ඔව් වච්චගොත්තත් එක්ක තිබුණු සාකච්ඡාවේදී මේ දෘෂ්ටීන් ගැන එතන දාවේ ඔව් එතන තමයි කොතන දෙක තිබුණේ? ඔව් 161 වෙනි පිටුවේ තියෙනේ. ඒ අපි මේ දැන් සාකච්ඡාවට අපි එළඹියේ මෙන්න මේ අපේ හිස් තැනක් තියෙනවා මේ දෘෂ්ටීන් පිළිබඳ පොඩි අපිට හසුුනේ නැහැ. දැන් මෙතෙන්දී දෘෂ්ටීන් පිළිබඳ කතාවක් ආවා. ඒ කියන්නේ 160 නිවන් දක්නා පුද්ගලයා යටතේ 1 2 3 4 5 වෙනි ඡේදය බලන්න. ඉක්බිති වච්චගොත්ත පිරිවැජය ආත්මය අශාශ්වත යන දෘෂ්ටිය ගැනද ආත්මය අනන්තවත් ඉස්සෙල්ලා මම අහුවා ඊටත් කලින් ඡේදේ බලන්න තථාගතයන් වහන්සේ සවැත්නම ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවක අග්ගි වච්චගොත්ත පරිත්‍රාජ්‍යකයා බුදුන් වහන්සේ වෙත එළඹ පිරිසන්දර කතා කොට එකත් පසෙකින්ද පින්වත් ගෞතමයන් වහන්සේ නුඹ වහන්සේ ආත්මයේ ශාශ්වතය සැබෑව මෙය අන්‍ය දෘෂ්ටි බොරුය යන මේ දෘෂ්ටි යත්තාහු යයි විචාලේ මෙන්න මේ විදියට
මේ භාග්‍යතුන් වහන්සේට තියෙන දෘෂ්ටීන් පිළිබඳව මේ වච්චගොත්ත විමසනවා. එතකොට මේ එහෙම එහෙම ගහගෙන ගිහිල්ලා ආත්මය අශාශ්වතය ආත්මය අන්තවත්ය එතකොට ආත්මය අනන්තවත්ය කියලා මෙහෙම මෙහෙම අහනවා මේ දෘෂ්ටීන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ විමසනවා බෝවහන්සේ මේ වයි මොකද්ද මොන දෘෂ්ටියද බෝවහන්සේගේ තියෙන්නේ කියලා අහනවා. එතකොට අහපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කියන මේක දෘෂ්ටියක්වත් මම දරන්නේ නැහැ කියලා කියනවා. මේක දෘෂ්ටිය මේ සියල්ල දෘෂ්ටීන් වැරදි මිත්‍යා දෘෂ්ටීන් කියලා කියනවා. දැන් ඔන්න ඔතන ওই සාකච්ඡාවට ආවහම අපිට අර පොඩි හිස්තැනක් තිබුණා මේ දෘෂ්ටීන් ගැන අපිට අපේ තියෙන අවබෝධය මදි නිසා අපි එතෙන්දි යමු වුණා අර කෙලෙස් 1500 ග්‍රන්ථයෙන් ඒක තියෙනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව භාගතුන් වහන්සේගේ දේශනාව. ඒතර ඒ දේශනාවේ අතර මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බ්‍රහ්මජාල සූත්‍රය තියෙන්නේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය. දීඝනිකාය කියලානේ දීර්ඝ වූ සූත්‍ර 34ක් අඩංගු ග්‍රන්ථය නැත්නම් නිකාය. එතකොට ඒකේ සූත්‍ර 34යි තියෙන්නේ. ඒ 34 ආයෙත් තුනකට බෙදුනා. කොහොමද? සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය සහ පාටික වර්ගය කියලා තුනකට බෙදුනා. ඒ පළවෙනි සූත්‍ර 13 අඩංගු වෙන්නේ මේ සීලක්ඛන්ධ වර්ගයට, දෙවෙනි සූත්‍ර 10 අඩංගු වෙන්නේ මහා වර්ගයට, ඉතුරු සූත්‍ර 11 පාටික වර්ගය. මෙන්න මේ සීලක්ඛන්ධ වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය. මේ බ්‍රහ්මජාල සූත්‍රය තමයි භාගතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. නැත්නම් මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි අර කවුද මේ එකම කියන්නේ රජගහනුවර ඉඳලා නාලන්දාට යන මාර්ගයේ භාගතුන් වහන්සේ මේ භික්ෂු 500ක් පිරිසත් සමග වඩිනකොට ඒ මාර්ගෙම වැඩියා කවුද? සුප්පිය සහ බඹදත් කියන බ්‍රහ්මදත්ත කියන මේ පිරි මේ ගෝලයා. යාගේ යා ගෝලියෝ දෙන්නේ ගෝලයයි ගෝලයත් එක්ක මේ සුප්පිය පිරිවැජියා මාර්ගයේ ගමන් කරන ගමන් භාගතුන් වහන්සේ දැක්කා. දැකලා සුප්පිය පිරිවැජියා මේ භාගතුන් වහන්සේගේ ගුණ කීය ගියා. එයාගේ අතවැසියා මේ බඹදත් එයා භාගතුන් වහන්සේගේ ධර්මයේ සංඝයාගේ ගුණ කීය ගියා. අර එයා ගුණ කීය ගියා, මෙයා ගුණ කීය ගියා. මෙන්න මෙහෙම යනකොට මෙහෙම දේශනා කරන ගිහිල්ලා මේ මේ මේක වික්ෂූන් මේක දැක්කා, මේක දැනගත්තා. දැනගෙන මේ පිළිබඳව භාගතුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව ඊට පසු දින උදේ සාකච්ඡා කරමින් ඉන්නකොට මේකත් භාගතුන් වහන්සේ දැනගත්තා. ඊට පස්සේ භාගතුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ කිව්වා සාමාන්‍ය පෘථග්ජනයෙකුට භාගතුන් වහන්සේගේ ගුණ වශයෙන් කියන්නේ මේ භාගතුන් වහන්සේගේ සීල කොටස විතරයි. මේ ශ්‍රී ලංකත්ත වංගේට එකතු වෙන්නේ ඒකයි මේක. ඒතර සීලේ කොටසක් විතරයි භාගතුන් සාමාන්‍ය කෙනෙකුට භාගතුන් වහන්සේගේ ගුණ විදියට තේරෙන්නේ. ඒතර සීලේ කොටසක් විතරයි. ඒ සීලේ කොටසක් කොටස් කීයට බෙදුණාද? 19යි. නෑ, සීලේ කොටස් 3යි. ඒ තුන මොකද්ද? චුල් නැ චුල්ල සීලය නැත්නම් චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය කියලා තුනකට බෙදුනා. ඒ තුන අපි වෙන් කරගත්තා. මේකේ විස්තරේ ගොඩාක් තියෙනවා. නමුත් අපිට තේරෙන විදිහට අපි වෙන් කරගත්තා. ඒතර චුල්ල සීලය කිව්වේ මොකද්ද? කයෙන් වෙන වැරදි තුනේ නොයි, වචනයෙන් වෙන වැරදි හතේ නොයි, හතට නොයි, ඔක්කොම හතෙන්. ඒ කයි මොකද අපි සීලය ශික්ෂාපද පනවන්නේ කයටයි වචනයටයි විතරයි. ශික්ෂාපද තියෙන්නේ ඒවටයි. ශික්ෂාපද පනවන කොටස තමයි ওই චුල්ල සීලය කියලා කිව්වේ. හරිද? එතකොට ශික්ෂාපද නැහැ සිතට. සිතට ශික්ෂාපද තියෙනවද? නැහැ. ශික්ෂා පනවන්න බෑ. වීරමණී කියලා ශික්ෂාපද පනවන්න
බෑ සිතට එහෙම ශික්ෂාපදයක් නැහැ හරිද එතකොට සිතේ සිල් කොටසක් තියෙනවා හැබැයි ශික්ෂා පද පනවන්න බෑ මේ මේකෙන් මම වැළකිමි කියලා ශික්ෂා පද පනවන්න බෑ එතකොට ඒ ශික්ෂා පද පනවන්නේ කයටයි වචනයටයි විතරයි එතකොට කයෙන් වෙන වැරදි තුන අපි දන්නවා වචනෙන් වෙන වැරදි හතර අපි දන්නවා අන්නේ හත බාගතුන් වහන්සේ පිළිපදිනවා අන්නේ පිළිපදින ස්වභාවය අපි අපි දානවා චුල්ල සීලයට ඒක චුල්ල සීලය නැත්නම් චූල සීලය හරිනේ දැන් ඔහොම මතක තියාගන්න ලේසියි අපිට ඊට පස්සේ මධ්‍යම සීලයේ විදියට බාග එකතු වෙන්නේ මොන කොටසද අයිති වෙන්නේ මධ්‍යම සීලයේ විදියට තමයි දස සීලයේ අන්තිම ශික්ෂාපද පහ අන්තිම ශික්ෂාපද පහ ඒකට තව එකතු වෙන ඔය අනිත් ඇවැත් කියන කොටස් ටික ඔය ගසක අත්තක් කඩන්න බෑ අන්න ඒ වගේ දේවල් ටික මූලික වෙන මතක තියාගන්න දස සීලේ අන්තිම ශික්ෂාපද පහ එතකොට ඒකේ දස සීලේ අන්තිම ශික්ෂාපද පහ තමයි පළවෙනි පහ අපි දන්නවා පානාදී පළවෙනි පානාතිපාත අදින්නාදාන අබ්‍රහ්මචර්ය මුසාවාදා සුරාමේරි ඔය පහනේ පළවෙනි පහ දශශීලේ ඉතුරු පහ තමයි විකාල භෝජන නච්ච ගීත වාත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ඊට පස්සේ උච්චාසයන මහාසයන ජාත රූප රජද පටිග්ගාන ඉතින් ওই ටිකට තව එකතු වෙන කොටසක් තියෙනවා දැන් අපි මේ මතක තියාගන්න අපි මේ යම් සීමාවන් පනව ගන්න එක තමයි මෙතෙන්දි කරන්නේ තව බ්‍රහ්මජාල සූත්‍රයේදී මහා විසා ගොඩාක් විස්තර කරනවා මේක ඇතුළට ඔය වික්ෂුන් වහන්සේලාට එන ශික්ෂාපද ටිකක් තියෙනවනේ තව තව එවත් වෙන ඒවා ඒතර ඒ ටිකක් මේකට අයිති මේ අපි සාමාන්‍යයෙන් පොඩි සීමාවක් පනව ගන්න තමයි මෙහිම කතා කරන්නේ ඊට වඩා බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරලා තියෙනවා ඉතින් අපිට මතක් තියාගන්න යම් සීමාවන් අඳුර ගන්න ඕන නිසා තමයි මේ මෙහෙම අපි මතක තියාගන්නේ. එතකොට ඒ ටික අයිති වෙන්නේ මජ්ජිම සීලයට. එතන මහා සීලයට අයිති වෙන්නේ මොකද්ද? මිච්ඡා ආජීවය. මිච්ඡා ආජීවය. එතන භාගතුන් වහන්සේ කිසිවිටකත් ජීවය පවත්වීම සඳහා කිසිවක් සීලය බිඳින්නේ නැහැ. ජීවය පවත්වීම සඳහා किसी विटक शीले विधीन ने अन्े मिच्छाजीव कोटसतमय एन्े महाशीले तोट मे अभी मिटवड़ा फलालती मे अभी मे अट हु मतक कोटस्थित मे यम यम अदहसा तम मे सीमावन पनवगत्ति ब्रह्मजाल सूत्र मिटवड़ा विस्तर कलती अन्े तर ये कोटस मतक तीयागा චුල්ල සීලය මධ්‍යම සීලය මහා සීලය කියලා තමයි සාමාන්‍ය පුතග්ජනේ භාගතුන් වහන්සේගේ ගුණයන් විදියට දන්නේ හැබැයි එහෙම නෙවෙයි භාගතුන් වහන්සේ ගුණ ඊට වඩා වැඩි කියලා එන්නේ ඊට පස්සේ මෙන්න මේ දෘෂ්ටි 62 වදාරනවා එතකොට මෙන්න මෙහෙම කියලා මේ මිනිස් මේ කියන්නේ පිරිස මෙන්න මේ විදියට දෘෂ්ටීන් ඉන්නවා භාග දෘෂ්ටීන් වල දෘෂ්ටි වලට अनुगत वेल इन्नवा दृष्टिवल इन्नवा हेट देखा दृष्टि दृष्टिवल इन्नवा बागत से मेवा वेरदि दवा हरिदे दोटे धनगिनमा हरियट से धनगिन तमाय मे दृष्टि तीन भवदावा ये दृष्टि वेरदि भवदावा हरिदेव कद कीला बागत से दवा दील मे ब्रह्मजाल सूत्रे देशना करण अर भिक्षुट देखेद एवगेम इतनी अभी तवसाकच्चाक्रकारण्य अटुवाविंगरगिन भागतुनासे धर्म देशना करण कुट आकार हतर की नंग आकार हतर एक मे देशनाट पीविशन इकमाय अत्यद्याशे अद्याश अद्याशे कि अदहस තමන්ට හිතිලා කරන එකට අපි කියුවා අත්තද්‍යාශය කියලා. පරද්‍යාශය කියලා කියනවා තව කෙනෙක්ගේ ප්‍රයෝජනයක් සඳහා යා තව වෙන කෙනෙක්ගේ අදහස වෙන කෙනෙක්ගේ අදහස දැනගෙන ඒ අදහසට අනුව භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන එක ඒක කිව්වා පරද්‍යාශය කියලා. ඊළඟට තමයි උච්චාවසික. උච්චාවසික කියලා කියන්නේ प्रश्न भागतुन्वांसके अहुहम अनेक अदाल पिदुरते धर्मेदेशन एक पुच्छावशिक अनेक
අට්ටුපත්තික අනිත් එක තමයි අට්ටුපත්තික අට්ටුපත්තික කියලා කියන්නේ එළමෙන කරුණනුව දේශනා. මේ අවස්ථාවේ යම් කරුණක් එළඹුණාද අන්නේ එළමෙන කරුණනුව දේශනා කරනවා. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ওই හතරෙන් මොකද්ද? අට්ටුපත්තික එකක්. ඒ වෙලාවේ එළඹුණු කරුණනුව තමයි මේ දේශනා කරේ. හරිද? අන්න ඒකත් අපි මෙතෙන්දී ඉගෙන ගත්තා. ඒකත් අපි දැනගන්න ඕන කාරණා. හරි. එතකොට ඔන්න අපි එතකොට දැන් අපි යනවා අර දෘෂ්ටි 62 බලන්න මේ මේ කෙලස් 1500 ග්‍රන්ථයේ අපි ඒක තියෙන්නේ අවසාන පරිච්ඡේදයේ 231 පිටුවේ තියෙන්නේ 231 පිටුව දෙසට මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. එතකොට ඒකෙදි අපි දන්නවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි කිව්වේ 62ක් තියෙන මිත්‍යා දෘෂ්ටි. ඒ 62 භාගතුන් වහන්සේ බෙදෙන කොටස් දෙකකට පූර්වාන්තවාද සහ අපරාන්තවාද කියලා. පූර්වාන්තවාදය කියලා කියන්නේ මේ ඉපදීම සම්බන්ධ මීට කලින් මේ పూర్වයේ නැත්නම් අතීතයේ ස්කන්ධයන්ට අනුකූලව ඇතිවෙන වාද 18ක් තියෙනවා. අන්නේ ටිකට අපි කියනවා පූර්වාන්තවාද කියලා. ඊළඟට අපරාන්තවාද කියලා කියනවා මීට පසු එළඹෙ මේ ඉපදුණු නැති දැනට ඇති වූ නැති අනාගත ස්කන්ධ වලට අනුව දේශනා කරන වාද තියෙනවා 44ක්. අපි ඒවට කියනවා අපරාන්තවාද කියලා. ඒතර පූර්වාන්තවාද 18 තිබුණා. අපි ඒක ගිසතේ සාකච්ඡා කරා. අපි ඉක්මනින් ඒක මතක් කරගෙන ඉස්සරහට යමු. එතකොට එතන මොනවද තිබුණේ? ශාස්ත්‍රවාද 4ක් තිබුණා. ඒකත්ව ශාස්ත්‍රවාද 4යි, අන්තානන්තික වාද 4යි, අමරා වික්ෂේප වාද 4යි, අදිත්‍ය සම්පන්නික වාද 2යි කියලා ඔක්කොම තිබුණා 18ක්. එතකොට 4ව 4ක් 12යි, 4ව 4ක් 16යි, 16 2යි 18යි. ඔව්. 4වරක් 4 16යි. හරි. එතකොට ශාස්ත්‍රවාද 4 කිව්වේ මොකද්ද? දැන් අතීත ජාතීන් සීකරමට සමත් යම් පුද්ගලයෙක් ඒ සමාධිය ලැබිලා ඉවර වෙලා එයා ලක්ෂ ගණන් අතීත ජාතීන් දැකලා එයා හිතනවා දිගින් දිගට මේ බලාගෙන පිටිපස්සෙනකොට හැම ජාතියෙම එයා ඉන්නවා. ඒක නිසා එයාට දෘෂ්ටියක් එනවා. එහෙනම් ශාස්ත්‍රතයි හැමදාමත් මම ඉන්නවා. මම ඉන්නවා නම් එහෙනම් අනිත්‍යයත් ඉන්නවා. අන්න එතනින් පළවෙනි ශාස්ත්‍රවාදය ඉදුණා. එයා බැලුවේ හැබැයි එයාට මේ තීර්ථකයෝනේ. ඒතකොට තීර්ථකයෝ එයාට ඉන්නේ මන්ද ප්‍රඥාව. තීර්ථකයන්ගේ මන්ද ප්‍රඥාවට විතරයි ලක්ෂ ගණනක් ඉඳ එකින් එක පටිපස්සට කිලිපන්න. ඒ ලක්ෂ ගණනක් බලනක ලේසි නෑ. ලක්ෂයක් ආත්ම වලට පිටිපස්සට යන්න ඕන. මේක බලනවා, ඊළඟ එක බලනවා, ඒකෙත් ඉන්නවා. ඊළඟ එක බලනවා, ඒකෙත් ඉන්නවා. ඊළඟ බලනවා, ඒකෙත් ඉන්නවා. ඒ මෙහෙම දිගින් දිගට බලගෙන යනවා. බලනකොට හැම එකෙම ඉන්නවා. එතකොට එයාට දෘෂ්ටියක් ඇති වෙනවා. ආයා හැමදාමත් ඉන්න කියලා අන්න ශාස්ත්‍රවාදයක් ඇති වෙන්න හේතු වෙනවා. එයා ලක්ෂයක් විතර තමයි බලන්නේ යාට ಜಾති. ඊළඟ දෙවනි එක්කෙනා එයා ඊට වඩා මධ්‍ය මේ ප්‍රඥා. මත්ත ප්‍රඥාව තියෙන කෙනා. එයාට වඩා දක්ෂයයි. එයා බලනවා කල්ප 10ක් බලාගෙන යනවා. යනකොට ඉන්න හැමතැනම. ඉන්න නිසා එයාට ඇති වෙනවා ආයිත් ශාස්ත්‍රවාදයක්. මේ ආත්මයක් කියලා ගත්තින එක සදාකාලිකයි. ඒක හැමදාම තියෙන එකක්. මේ බලනමයි කියන්නේ මේ අනිකන් කියනව නෙමෙයි. නේද? බලලා කියන්නේ. හැබැයි එයා මුලා වෙනවා. එතනින් එහාට අනිත්‍ය එක තේරෙන්නේ නැහැ. එයාට ඉන්න නිසා එයා කියනවා සාස්වතයි කියලා. හැමදාම ඉන්නවා කියලා. එයා ඒක දෙවනි වාදේ කල්ප 10යි එයා බලන්නේ. ඊළඟට තික්ක ප්‍රඥයෝ තීර්ථක තික්න ප්‍රඥයෝ ඒගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ අර పూర్ව නිවාසානුස්සති ඥානෙ නැත්තම් පෙර ජාතීන් බැලීමේ ඥානය ප්‍රබලයි. එතකොට ඔහුට බලන්න පුළුවන් කල්ප 40ක් විතර බලන්න පුළුවන්. කල්ප ಜಾති නෙමෙයි ඉස්සෙල්ලක වෙන ಜಾති. ඊට පස්සේ කල්ප 10යි කල්ප 40යි. එයා බලලා යත් කියනවා තුන්වෙනි එකක් බලලා මෙන්න මෙච්චර කල් ඉන්න නිසා එයාට ශාස්ත්‍රවාදයක් ඇති වෙනවා. ඒ කියන්නේ හැමදාමත් ආත්මයක් තියෙනවා. ඒ ආත්මය හැමදාමත් පවතිනවා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. හතරවෙනි එක්කෙනා මොකද වෙන්නේ? එයා කරන්නේ එයා කල්පනා කරලා
කල්පනා කරලා හිතනවා එහෙමනම් ඒ කියන්නේ මට මමයි හැදි වුණා තවත් මගේ මෙහෙම මගේ මේ මවුරුන්ගෙන් පියවරුන්ගෙන් මම ඉපදුණා එයාට එහෙම එහෙම බලාගෙන යනකොට මොකද වෙන්නේ ඒතර කෙනෙකුට හිතනෝනේ නේද මේ ඇයි මම ඉපදුණා මගේ දෙමව්පියන්ගෙන් ඊට පස්සේ ඒගොල්ලෝ ඉපදුණා ඒගොල්ලගේ දෙමව්පියන් ඔහොම ඔහොම බලාගෙන යනකොට මේක ශාස්ත්‍රයයි කියලා හිතනෝ නේද ඔව් එහෙම අදහසක් එනවා එතෙන් නේද ඉතින් කල්පනා කරලා එයා එයාට හිතෙනවා ඔව් ශාස්ත්‍රයයි මේ ආත්මයක් තියෙනවා ඒ ආත්මය හැමදාම පවතිනවා ඔන්නක තමයි ඔය හතර තමයි මොනවද ශාස්ත්‍රවාද හතර ශාස්ත්‍රවාද හතර මේ අපි කතා කරපුවා මේ විග්මනී යනවා අපි ඉස්සරහට එතකොට ඒ ඒකිනුත් ඔය කල්පනා කරන හතර දිනකුත් ගැන අපි කතා කරා අනුස්ෘති තාර්කිකයා ජාති ස්මරණ තාර්කිකයා ධානලාභී තාර්කිකයා ශුද්ධ තාර්කිකයා කියලා කල්පනා කරලා ශාස්ත්‍ර දෘෂ්ටියට එන වර්ග ආයිත් හතරක් හතර ආකාරයකින් එනවා අනුස්ෘති තාර්කිකයා ජාති ස්මරණ තාර්කිකයා ඒ කියන්නේ අනුස්ෘති තාර්කිකයා අනුස්ෘති ඒ කියන්නේ එක එක කතන්දරවල ගලපල ඉවර වෙලා එයා අහලා තියෙන දේවල් ගලපල ඉවර වෙලා එහෙනම් එයාට ශාස්ත්‍රද මෙහෙම වෙන්න ඕන කියලා එයා ශාස්ත්‍රට දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ කියන්නේ හැමදාමත් පවතින ආත්මයක් පවතිනවා කියලා අදහසකට එනවා. තීම දෘෂ්ටියකට එනවා. ජාති ස්මරණ තාර්කිකය ජාති ස්මරණ එක භවයක් දෙකක් බලලා අර අරගොල් වගේ ලක්ෂකණම් බලන්න බෑ. එක වගේක් බලලා ඒක යම් අදහසක් අරගෙන ඒක නිසා කල්පනා කරලා එයා එතනින් මේ දෘෂ්ටියකට එනවා. ආත්මය සදාකාලිකයි කියලා. ඊට පස්සේ ධානලාභී තාර්කිකයත් ඒත් ඒ විදිහට එයත් මගේ ආත්මය දැන් සුඛිතව පවතී අතීතයේද එසේ පැවතී අනාගතයේද එසේම පවතින්නේ යයි ධාන ලබල ජපු නිසා එතකොට එතන ඒ දෙකේ මොකද්ද ජාති ස්මරණ කෙනාට මොකද අභිඥා ලබල එයාට පෙර ජාති දැන් උතන කියන්න ජාති ස්මරණ කියන එක මොකද්ද పూర్ව නිවාසානුසඤ්ඤාදී කියන්නේ අභිඥාවක් එතකොට එයා හතරවෙනි පස්වෙනි ධානයට ගිහිල්ලා අභිඥාත් ලබන්න ඕන. ධාන ලැබනවා කියලා කියන්නේ ඊට පහළ. එයාට ධාන විතරයි තියෙන්නේ. එයාට අභිඥා නැහැ. හරිද? එයා ප්‍රීතිය අරමුණු කරගෙන ඒ අදහසින් එයාගට වැටෙනවා මේ එයා මේ ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. සුද්ධ තාර්කය කියන්නේ නිකන් කල්පනා කරලා බලලම එයා මේ ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. ඔන්න ඔය විදිහට ඒ තමයි ශාස්ත්‍ර දෘෂ්ටි හතර ඒ හතරවෙනි කෙනා ආයත වර්ග හතරක් තියෙනවා. ඔන්න පටලව ගන්න එපා ඒක. හරිනේ. ශාස්ත්‍ර දෘෂ්ටි හතරයි තියෙන්නේ. හතරෙන් ලක්ෂයක් කල්ප 10ක් කල්ප 40ක් ඊට පස්සේ කල්පනා කිරීමෙන් කල්පනා කිරී කරලා ඇති වෙන වර්ග හතරයි. ඒ හතර තමයි අනුසුති තාර්කිකයා තාර්කිකයානි කල්පනා කරන්නේ. එතකොට අනුසුති තාර්කයා ජාති ස්මරණ තාර්කයා ඥානලාභී තාර්කිකයා शुद्ध तारक हतर इतना अटक नहीं पटवगण हतर आती कल्पना कर दुष्ट वेटने वर्ग हई हतर एक हर इतना पटवगण इतना हतर आती इतना एकाशाश्वतवाद हतर मुखदरा एकाशाश्वतवा हतर एक कोटसा लोके कोटसा शाश्वता कोटसा अशाश्वता කොටස කොටස භාගි භාගි භාගිට භාගයක් භාගයක් ශාස්ත්‍රයයි භාගයක් අශාස්ත්‍රයයි ඒකෙන් මොකද වෙන්නේ මේ ඔය ලෝකේ විනාශ වෙන කාලෙදී ආවස්සරෙන් උඩ ඉන්නවා බ්‍රහ්මයෝ බ්‍රහ්මයෝ විදිහට සියල්ල ඒකේ ඉපදිනවා ඉපදුනාට පස්සේ ලෝකය නිර්මාණය වෙනකොට ඒකෙන් ඉන්න කෙනෙක් ඇවිල්ලා ඊට පහළ බ්‍රහ්ම ලෝකෙක ඉපදිනවා එයා ඉපදිලා ඉන්නකොට ඒ අතරේ තවක් කෙනෙක් චුත වෙලා උපදිනවා ඉපදුනාට පස්සේ අරයා නිකන් ඒ වෙලාව හිතන මට තනියම ඉන්න බෑ තවත් කෙනෙක් ආව නම් හොඳයි කියලා හිතන වෙලාවේ අන්න තව එක්කෙනෙක් එනවා. එතකොට එයා හිතනවා මට මේ හිතුණු නිසා තමයි මෙයා ඉපදුනේ කියලා මට හිතුණු නිසාය මෙයා ඉපදුනේ කියලා එයා දෘෂ්ටියකට වැටෙනවා. හරිද? එයා හැමදාමත් ඉන්නවා කියලා. අර කෙනත් එතනින් ඊට පස්සේ චුත වෙලා කියලා මනුස්ස ලෝකෙ ඉපදිලා භාවනා කරලා එයා ජාති ස්මරණ ඥානෙ ලබාගෙන බලාගෙන ඉන්නකොට එතකොට බලනකොට අර බ්‍රහ්ම ලෝකේ මම ඉඳලා නැති වෙලා චුත වුණා. හැබැයි අර මම ඉන්නකොට ආපු එක්කෙනා තාමත් ඉන්නවා. අන්න එතකොට එයාට අන්න භාගයට භාගයක් කොටසක් අශාස්ත්‍රයි කොටසක් ශාස්ත්‍රයි කියන දෘෂ්ටියට වැටෙනවා. අන්න ඒක තමයි ඒකත් ශාස්ත්‍ර වාදී කිව්වේ. හරිනේ? අපි වේගෙන් යනවා. මේව සාකච්ඡා කරලා තියෙන්නේ. ඊළඟට කිද්ඩාප දෝෂික
මනෝපදෝෂික කියලා දෙවියෝ ඒ දිව්‍යෝ අර කිව්වේ බ්‍රහ්මයෝ ගැන බ්‍රහ්ම ලෝක ගැන ඉස්සෙල්ලා කිව්වේ මේ දෙවියෝ ගැන කියන්නේ දෙවියෝ වර්ග දෙක එකක් එක වර්ගයක් ඉන්නවා කිඩ්ඩාපදෝෂික කියලා කිඩ්ඩාප කියන්නේ ක්‍රීඩා කරන්න ගිහිල්ලා ඒකට ඇලුනහම ඒ ක්‍රීඩා කර කර ඉන්නවා කන්න බොන්නත් අමතක වෙනවා අමතක වෙලා මොකද කරන්නේ අන්තිමට කෑම නැතුව ඒකෙන් චුත වෙනවා චුත වෙලා මනුස්ස ලෝකේ උපදිනවා උපදිලා පැවිදි වෙලා භාවනා කරලා ජාති ස්මරණ ඥානය ලබා ගන්නවා ලබාගෙන බලනකොට එයාට පේනවා එයා චුත වෙලා ආවා හැබැයි එයා ඉදිදී ඉන්න අනිත් අය තාමත් ඉන්නවා අන්න ඒකට දෘෂ්ටියකට වැටෙනවා එයා ඒකත්ව සාසදවාද දෙවනි දෘෂ්ටියට වැටෙනවා එයා එයා හිතනවා මේ ක්‍රීඩා කරලා මේ වුණාට පස්සේ මේ කොටසක් ඉන්න ඒගොල්ල හැමදාම නැහැ ඒගොල්ල අසාස්වතයි හැබැයි කොටසක් ඉන්න ඒගොල්ල සාස්වතයි කියලා එයාට ඒ જાතිය විතරයි බලන්න ඕනේ එතනින් එහාට බලන්න බෑ බලන්න හැකියාවක් නැහැ හරිනේ අන්න එතෙදි දෙවනි සාස්වතවාදයේ ඒකත්ව සාස්වතවාදයට වැටෙනවා ඒ වගේම මනෝපදෝෂික කියලා දේව කොටසක් ඉන්නවා ඒ දිව්‍ය ලෝකවල පටලව ගන්න එපා එතකොට මේ දිව්‍ය ලෝකවල කොටසක් ඉන්නවා ද්වේෂය කියන්නේ ද්වේෂය ඇති වෙලා ඒගොල්ලෝ ඒ ද්වේෂය නිසා ඒකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදිනවා ඉපදිර වෙලා ඊට පස්සේ භාවනා කරලා උපදව ගන්නවා ජාති ස්මරණ ඥානය ඒ අර භවය විතරයි බලන්න පුළුවන් ඊට කලින් භවය විතරයි බලන්න පුළුවන් බලලා බලනකොට පේනවා එයා ඉන්නකොට හිටපු අනිත් අය ඉන්නවා එයා ආවා අන්න එතෙන්දි තුන්වෙනි ඒකත්ව සාසදවාදය ඇති වෙන්න ඇති වැටෙනවා ඒකට වැටෙනවා මොකද මේ தත්ත්වය නිසා එයා වරලා මේ කියන්නේ පැහැදිලිනේ ඒක තුන්වෙනි ඒකත්ව සාසදවාදය මේ මනෝපදෝෂික දිව්‍ය කොට්ටාසය නිසා ඒක තුන්වන ඒකත්ව සාසදවාදය හතරවෙනි ඒකත්ව සාදය ඒකත්වවාදය එන්නේ කොහමද කල්පනා කරලා එතනත් ඔන්න කල්පනා කරලා කියන්නේ තර්ක කරලා තර්ක කරලා තරයෙන් කරුණු ගැන හිතලා එයා හිතනවා ඇස කන නාසය දිව කය යන ලබනව කියන ලබනව මේ ආත්මය ඒක නැසෙනවා හැබැයි චිත්තය මනස විඥානය කියන ඒවා හැමදාමත් තියෙනවා එතන ඔන්න කොටස් දෙකක් එනවා එතන ඒ චිත්තය මනස විඥානය වගේ දේවල් හැමදාමත් තියෙනවා ඒවා ආත්ම ස්වභාවයක් තන ආත්ම ඒවා ආත්මයි එතකොට ශාස්ත්‍රවාදී ඒ කොටස ශාස්ත්‍රතයි ඉතුරු කොටස අර ඇස කන නාසය ඒවා විනාශ වෙලා යනවා ඒවා අශාස්ත්‍රතයි කියලා හරිද හරිනේ එතකොට ඔන්න දැන් කීයක් කතා කරාද 8යි දැන් 8ක් කතා කරා ශාස්ත්‍රවාද 4යි ඒකත්ව ශාස්ත්‍රවාද 4යි ඊට පස්සේ අන්තානන්තික අන්තානන්තික වාද 4යි අන්ත අනන්ත අන්ත අනන්ත මොකද්ද අන්ත අනන්ත ආත්මය අනන්තයි ආත්මය අන්තයක් තියෙනවා ආත්මය අනන්තයක් තියෙනවා සමහර අය අන්තයි කියලා කියනවා අන්තයක් තියෙනවා කියන්නේ සීමාවක් ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා අනිත් අය එහෙම ප්‍රමාණයක් නැහැ කියලා කියනවා එතකොට ওই දෙකේ මිශ්‍රණත් එනවා උතන හරිද ඒක තමයි ඊළඟ හතර එතකොට ඒකෙදි මොකද්ද කියන්නේ පිරිසක් කියනවා ආත්මය අන්තවත් කියලා කියනවා හරිද කොහොමද කියන්නේ මේක අන්තවත් කියලා එයා බලනවා එයා කසිනේ කසින මේ මණ්ඩලයක් අරගෙන භාවනා කරනවා එයාට පේන්නේ සීමා සහිත කසින මණ්ඩලයක් පේන්නේ එතකොට ඒ මණ්ඩලය පෙරුණාම ඒක කසිනේ එතකොට කසින නිමිත්තනේ ඒ කසින නිමිත්ත එහෙමනම් එහෙනම් ඒකට අරමුණු ඒක දකින විඥානය විඥානයත් ඒ වගේ මේක වගේම වෙන්න ඕනේ විඥානයත් නේද? ඒ විඥානය තමයි ඒගොල්ල ගන්නෙ ආත්මය කියලා. එතකොට ඒක දකින්නා වූ විඥානය ආත්මයක් කියලා ගන්නවා. විඥානයක් ඕනද එහෙම දකින්න? විඥානයක් ඕනද කසින මණ්ඩලය දකින්න? ඕනනේ තින් ඕ විඥානේ සිතින්නේ දකින්නේ. ඕ සිතනේ දකින්නේ. ඇයි මතකද අපි ආකාසානංචායතන චitteදී මතකද? ආකාසානංචායතන කොහොමද ගත්තේ ඒක ඉස්සෙල්ලා අපි හතරවෙනි පස්වෙනි ධානයේට ගියා පස්වෙනි ධානයේට ගිහිල්ලා කොහොමද ගියේ පටවි ඕනම කසිනයක් ගන්න බුල පටවි ගමුකෝ පටවි කසිනයක් අරගෙන පටවි කියලානේ ගන්න පටවි කටි ගිහිල්ලා ඔන්න පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ පස්වෙනි ධානයේට ගියා ගිහිල්ලා දැන් යන්න ඕන අරූපවලට දැන් මොකද කරන්නේ දැන් ඒ පටවියෙන් මිදෙන්න ඕන දැන්
ඒ කියන්නේ පටවි කියන්නේ රූපනේ පටවි කිව්වේ. ඒක පටවි කියන්නේ ඇත්තටම ප්‍රඥප්තිය තමයි එතන. නමුත් රූපය තමයි අරමුණු කරලා තියෙන්නේ. පටවි කියන්නේ රූපයක්නේ. අරමුණු කරලා තියෙන්නේ පටවිය. රූපය. එතකොට අරූප වෙන්න නම් අපි මේ කසිනේ ඉවත් වෙලා අපි යන්න ඕන ආකාශය. ආකාශය කියලා කියන්නේ එතන ආකාශ ධාතුව කියන එක. ආකාශය කියන්නේ මේ 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 ආකාශය නෙමෙයි මේ ආකාශයේ වායෝ ධාතුවනේ තියෙන්නේ. වායෝ අධික වූ ධාතුවනේ ආකාශයේ තියෙන්නේ නේද? ඒක නෙමෙයි. හරිද? ඒක නෙමෙයි එතන ආකාශ කිව්වේ ආකාශ ධාතුව. හිස් ස්වභාවය කියන තමයි එතන ආකාශ. එතනත් ආකාශනේ කියන්නේ අපි. හරි නේද? ආකාශ ධාතුව. එතකොට අර පටවි කියන පරිමණ්ඩලය දැන් පේන තැන අපි ආකාශ 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 කියලා මෙනෙහි කරලා අර පටවිය ඉවත් කරනවා. අන්න එතන එහෙම ඇති වෙන ධානයට අපි කියනවා ආකාසානංචාතන ධානය කියලා. හරිනේ. ඊට පස්සේ විඥානංචාතනද මොකද කරන්නේ? එතන ඒකෙන් අයින් වෙලා විඥානංචේදනේ ඒ ආකාශය අරමුණු කරන්නා වූ විඥාණය බලනවා. ඇයි විඥාණය එන්නේ බැලුවේ අරක? විඥාණය එන්නේ බැලුවේ අරක නේද? ඇයි සිතෙන්නේ දැක්කේ? නේද? ඒක දැක්කයි කියන්නේ ඇහෙන් දකින්න එකක් නෙවෙයිනේ සිතින්නේ දකින්නේ මේක. එතන ආකාසානංචයතනේ ඉඳගෙන විඥානංචයතනේ උපදවගන්නේ ඒ අරමුණෙන් මිදිලා ඒක බලන්නා වූ විඥාණය අරමුණු කරන්නේ. විඥානංචායතනය. ඒ එතකොට එතෙන් ඒක අරමුණු කරන්න පුළුවන් වුණ තැනදී මොකද්ද අපි ඊළඟ ඉහ පියවරට යනවා? විඥානංචායතන. මම මේක මතක් කරේ අපිට මෙතෙන්දිත් කියන්නේ අර කසිනය අරමුණු කරන්නේ විඥාණයෙන්නේ. එතකොට ආත්මය කියලා ගන්නේ මොකද්ද? කසින මණ්ඩලය නෙමෙයි. ඒක දකින්නා වූ විඥාණය. දැන් මේක පේන්නේ ඇත්තට පේනෝ යාට මේ මණ්ඩලය පේනෝ යාට. ඒ පේන දේ සාක්ෂි කොටගෙන එයා ඒක මේ සයිස් නම් එහෙනම් විඥානයත් ඒ සයිස්. විඥානය ආත්මය කියලා ගන්නවා. හරි නේද ඇති වෙන විදිය? පැහැදිලිද? ඒතර විඥානය අන්න අන්තවත් විඥාන අන්තවත් ආත්මයක් තියෙනවා. අන්න ඒක තමයි පළවෙනි ආත්මය අන්තවත් කියලා ගන්නවා එතෙන්දී. අර කටිසින් මණ්ඩලය අන්තවත් නිසා තමයි ගන්නෙ. පේන කසින මණ්ඩලය අන්තවත්. ඒක නිසා විඥානය ආත්මයක් ඒකට පේන්නේ විඥානය. විඥානය ආත්මය කොටගෙන විඥානය අන්තවත් ආත්මයක් තියෙනවා කියලා ගන්නවා. හරිද දැන්? අන්තයක් තියෙන ආත්මය අන්තවත්. අන්තවත් කියන්නේ අන්තයක් තියෙනවා. සීමාවක් තියෙනවා කියලා ගන්නවා. හරි නේද? ඒ දෘෂ්ටිය ඇති උනේ ඒකෙන්. හරිද? මේවා මිහිර නෑ නින්ද යනවනේ. වචන එච්චර මිහිර නෑ. කනට මිහිරි කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේවා මේක ගැන හොයනවා නම් මේවයි තියෙන ඕදී සින්දු විතර මේ වචන ඉතින් මිහිරි නෑ. සින්දු කියනකොට තමයි නින්ද යනවනේ. හරි. එතකොට ආත්මය අන්තවත්. හරිනේ. එතකොට පළවෙනි අන්තානන්දික වාදේ හතරේ පළවෙනි එක තමයි ආත්මය අන්තවත් කියලා ගන්නවා. අන්තවත් වූ ආත්මය අන්තවත් යන කියන එක එක වාදයක්. දෙවෙනි එක තමයි ආත්මය අනන්තය. ඊළඟ කෙනා තව කෙනෙක් මොකද කරන්නේ? මේක ඉතාම ලොකුවට මේකල සීමාවක් නැහැ. මේ පැත්තේ සීමාවන් පේන්නේ නැහැ කසින මණ්ඩලයේ. ඒක නිසා ඒක දකින විඥාණය අනන්තයි. අනන්තයි විඥාණය කියලා කියන්නේ එහා අනන්තවත් දෙයක් කියලා එයා ගන්නවා. අන්නේ දෘෂ්ටියට වැටෙනවා. එතකොට පළවෙනි එක ආත්මය අන්තවත්, දෙවෙනි එක ආත්මය අනන්තවත් කියලා දෙවෙනි එකට වැටෙනවා. හරිද? ඊට පස්සේ ආත්මය අන්ත ඇත්තේද නැත්තේද නොවේ. ආත්මය අන්තවත්ද අනන්තද වේ. ඒ කියන්නේ ඊළඟ කෙනා මොකද කරන්නේ? මේ සරසින් එයා අනන්ත වෙනවා. උඩින් පහලින් එයා එච්චර වර්ධනේ වැඩි වෙන්නේ නැහැ. කසිනේ මේ පැත්තෙන් දෙපැත්තට වැඩුවා. ඒක අනන්තයි, සීමාවක් පේන්නේ නැහැ කසිනේ. හැබැයි උඩයි යටයි ගත්තහම සීමාවක් පේනවා. එයා දෙපැත්ත තමයි සරස තමයි වැඩුවේ. මේ පළල් කරේ උඩයි පහලයි, පළල් කරේ නැහැ.
හරිද මේ වඩෙන කෙනා මේක දකින්න විදියනුනේ මේ වෙන්නේ මේක එතන උඩය බැල යටය බැලුවාම සීමාවක් පේනෝ ඒක නිසා අන්තවත් කියලා ගත්තා සරස ගත්තාම අනන්තවත් කියලා ගත්තා අන්න ඒක නිසා තුන්වෙනි එකාව ආත්මය අනන්ත ආත්මය අන්තවත්ද අන්තවත්ද අනන්තද වේ ඇයි කොටසක් අන්තයි කොටසක් අනන්තයි ආත්මය අන්තද අනන්තද වේ කියලා ගත්තා තුන්වෙනි එක හතරවෙනි එක ගත්තා ආත්මය අන්ත ඇත්තේද නැත්තේද නොවේ යන එක් වාදයකින් එතන අන් දැන් එතකොට ඒක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් ගත්ත තව කෙනෙක් කියනවා නෑ 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 එහෙම අන්තය අන්තයක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා එයා කියනවා හරිද හරිද එතකොට අනන්තයි අන්තයි කියලා එක්කෙනෙක් කියනවා අනන්තයි කියලා තව එක්කෙනෙක් කියනවා අන්තවද්ද අනන්තවද්ද වේ කියලා තව එක්කෙනෙක් කියනවා අනන්ත අන්ත වෙන්නෙත් නෑ අනන්ත වෙන්නෙත් නෑ කියලා තව එක්කෙනෙක් කියනවා නහ හතරක් ආවා ඒව තමයි අන්තානන්තික වාද හතර අන්තානන්තික වාද හතර හරිද මේ වෙදී මිහිරි කරගන්න ඕන මිහිරි කරගන්නකොට මේ නිින්ද යන්නේ මේව ඇත්තටම මේ මම නෙවෙයි කියන්නේ මේ ධර්මය කියන්නේ ධර්ම රසය කියන්නේ වෙන කිසි කිසි හැම රසයට වඩා උසස් එකක් ධර්ම රසය කියන්නේ ඒක හරියට රසේ වැටුනොත් තමයි ඒතොර නිඳන්නේ. ඒක රස විඳ ගන්න ඕන හරියට. හරි ඇතම් ශ්‍රමණේ කෝ බ්‍රාහ්මණේ සක්වල පමණට මහත් නොවන පරිදි කසින නිමිත්ත වඩා එහි ධානයට අපි මේටි කතා කරන්නේ අපි ඉස්සරහට යනවා. ඊළඟ අමරා වික්ෂේප වාද 4. අපි ඒටි කතා කරා පොතේ තියෙනවා බලන්න. අවශ්‍ය නම් තව නැවතවතාවක් කියව ගන්න. අමරා වික්ෂේප වාද 4ට යනවා. ඒ කියන්නේ අමරා වික්ෂේප කියලා කියන්නේ එයා මැරිය නොහෙන වික්ෂේපයට. කියන්නේ එයා අල්ලන්න බැරි ලිස්සල යනවා කොහෙන් ඇහුවත් ලිස්සල යන නිසා තමයි මේ අමරා වික්ෂේප කියලා කියන්නේ. මේකට තවත් උපමාවක් කියනවා අර ආන්දා වගේ. ඔය මස් මරන්නු මස් මාළු අල්ලන අයට ආන්ද හරි අමාරුයි අල්ලන්න. එයා අල්ලපු ගමන් ලිස්සල නිසා ටක් ගාන ලිස්සල යනවා. ඒක නිසා අර ආන්ද වගේ කියලා කියනවා. අපි නිකන් කතාවටත් කියනනේ ආන්ද වගේ කියලා නේ. ලිස්සල ලිස්සල කොහෙන් අර ලිස්සල යනවා අල්ලන්න බෑ ඒකට කියන්නේ අමරා වික්ෂේපවාද වික්ෂේපය වික්ෂේප කරනවා මරන්න බෑ මරන්න බැරි වික්ෂේප වික්ෂේපට පත් කිරීම නිසා මරන්න බෑ කියලා කියන්නේ මොකද්ද මේ ඒක ඒ අදහස නැති කරන්න බෑ අන්න ඒකයි කියන්නේ අමරා කියලා කිව්වේ අදහස වෙන කෙනෙකුට කරද්දන්න බෑ මොන මොකක් කිව්වත් එයා ඒකට මොකක් හරි කියලා පනිනවා එයා ඇත්තට හරිද ඒකයි කියන්නේ අමරා කිව්වේ ඒකයි මේ මේක පරද්දන්න බෑ අමරා කිව්වේ ඒකයි වික්ෂේප කියලා කියන්නේ වික්ෂේපයට පත් කරලා තමයි මෙයා පණින්නේ මෙතනදී අන්න ඒක නිසා අමරා වික්ෂේප වාද හතරක් තියෙනවා හරිද එතකොට මේ හතර තමයි එකක් තමයි එහෙම එන්නේ එයා මේ පුද්ගලයා මේ කියන පුද්ගලයා මුසාවාදයට බවෙන් එයා එයාගේ අතින් බොරුවක් කිය බොරුවක් කියවේය කියලා එයාගේ ප්‍රශ්නයක් ඇහුවාම එයා මේ පණිනවා එයා කියන්නේ ඒකට හරියට උත්තර දෙන්නේ ලිස්සල යන අන්න ඒක පළවෙනි එක ඒක මුසාවාදයට බයෙන් තමයි ඒක කරන්නේ යා දෙවෙනි එකට මොකද උපාදානයට බයෙන් ඒත් එයා මේ ලිස්සල යනවා ඒක දෙවෙනි එක උපාදානයට බයයි ඊළාට මේකේ අර මේ වචන ලියාගත්තා මේ වචනේ තියෙන ඒකට හයිලයිට් කරගත්තා හරි මක්ක ඉරක් ගහගත්තා නම් මේ ටක් ගාලා මතක් වෙයි හරි ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද අන්‍ය පඬිතයන් විසින් වාදාරෝපණය කිරීමට බියෙන් අනිත් අය දැන් මම මේක අදහසක් මක් හරි කිව්වොත් මේකට වෙන කෙනෙක් වාද කරන්නේ කියලා බයයි වාදාරෝපණය බයයි ලිස්සල යනවා එයා ගන්න අදහසක් හරියට උත්තරයක් දෙන්නේ නැහැ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ ඒකත් එක තුන්වෙනි අමරා වික්ෂේප වාදය හතරවෙනි එක තමයි එයා ගොඩක් එයාගෙන් ප්‍රශ්න ඇහුවාම එයා මොකද කරන්නේ එයාගේ විශේෂ වචනේ මොකද්ද අපි ගන්න පරලොවක් නැතිදැයි අසන කල්ලිද
मूड मूड या गुड़ा मूड एक्कीनिक मूड एक्कीनिक या हंत हतरवी एक्कीना मूड एक्कीनिक या ये मूडकम यागे मूड निशातम एक वचन निधान मूड किल ये मूड किल की प्रश्न विसदी है कि नुवन नति मूड ऊ एम श्रवणी अन्तन तम यागे विशेषत्ती एक निशा या मूडकम या मुखद की या लिस्सल याट अमरावीक्ष हतराई एक मुसावादेट पर पलवनीक मुसावादेट भूय निशाहम कर देवनीय उपादानेट भय निशाहम करण तुम्हनीकट अन्न पंडित्यान विषय वादारोपण क्रीमट भयंकर हतरवनीकना मूडकम निशा हेम की अमरावीक्षेपादेट अति अतुलाइन या हिता यागे नूनाला यान या हिता हेम करणिक यागे दक्षकमाकल कीन कीन देट पेन पेन यान अन्े हतरट की अमरा विक्षेपवाद हतर कद तर ये हतर इट पास आदित्य समुपानवाद देखा नवा ये आदित्य कील की हुए हेतु अक्नति की ने समुपान क्या मे लोके अतिवीमट हेतु अक्नतु तमें अतिवलती अहेतु तमें अतिवलती अन्य तमें आदित्य कील की हुए आदित्य कील की आने पटिच कील की हुए कद हेतु सहित आदित्य की हुए हेतु राहितव आदि पटिच कील की हुए हेतु सहितव आदित्य की हुए हेतु राहितव तर हेम हेम ये देख एक कहमद फलवीनी एक आदित्य समुपन्नवाद मे अथन्न सत्य नाम देवकोट्टा शक इन वा एक अरे काय पमनायन तीन एक काय पमनाय तीन थिंक एक तुच्छूत वेला अविल्यूर वेला इतकोट मेम के वायो कसिने क्या मे वायोकसिने ध्यान मे तीर्थक्यो नवे तीर्थक्यो वायोकसिन ध्यान अतिवेल या हित नवा या विश्वासकर नवा मे मे सीत निशा तमाय मे शील दुखे एक निशा सीतनेतिक्रह दुखनेतिक्र पुलवांकल एक निशा मे वायोकसिनेट हसीन भावना करण करलोरवेल सीत पिलकूल करमी भावना करहम या ईलंग भावें कदवे सीताज्ञति असंज सत्य उपदीन उपदीनाट पे इट पे इट पे असंज भूमि चूतवेला मनुष्य लोकला इट पे घी गे निकला भावना करला चित्त समाधि लबला पेर भाव बला पुलवांग वेला इट पे बलन पेर भाव मेल बलन बलन पेर भाव विज्ञान नैने विज्ञान अक्ना सत्य फिल्मी अक्वा इन पेन आट इतनी आट पेन आट फिर भावे फिल्मी अक्वा इन सीता पेन एक निशा या विश्वास करना मे अतिवलती किसी में हेतु अक्तव नहीं मे अहेतु मे मम अतिवलती आठ ही तेन या ये दृष्टि करना अनेक फलवीनी आदित्य समुपन्न वादे फलवीनी फलगुण आदित्य समुपन्न वादे देवनी एक या कल्पना करला तर्क करला तर्क या विविध देवल तुरतुरा या हितनो नै हिम हेतु निवेतीला या कल्पना करला मे आदित्य समुपन्न वादेट गादे गण एक देवनी आदित्य समुपन्न वाद मिन्न मे विधियट शास्त्रवाद हतराय एकाच शास्त्रवाद हतराय इट पे अंतानांतिकवाद हतराय इट पे अमरावीक्षेपवाद हतराय आदित्य समुपन्नवाद देखाई मे वाद मे दृष्टि दहाट अभी कियन वा पूर्वांतिकवाद कियला पूर्वांतिकवाद कियने मेव कियने फेर फेर बललतमाय फेर काले बललतमाय मे मे वा मे मे दृष्टि वलट वेटुने मे आय नेद फेर ए वाट फेर स्कंदयन बलला फेर स्कंदयट अनुकूलव तमाय मे टिक मे अति उने तो ना अभी आना ईलांग टिकट उन्होंने दें अपर अपरांत अपरांतिकवाद तीन वा हतलिस हतरा खरे देशी हतलिय पीटू संजी सोल संजीवाद सोलस एक एक पाट मट यान वा मरणीन मतु पवतीन रूपवत आत्म्या कहते ये संज्ञा अति एक यानो एक वाद एक ध्यान लाभ यु कसिन रूपया के वशेन आत्मे रूपया
ඇතිය කයිද කසින නිමිත්තෙහි පැවති සංඥාව අනුව එහි සංඥාව ඇතියයිද ගණිතී ඇතැම් වූ තමන්ගේ කල්පනා අනුව එසේ පවසති හරිද පළවෙනි එක තමයි මරණින් මරණින් මතු පවතින රූපයක් රූපවත් ආත්මයක් ඇත ඒ සංඥා ඇතිය කියන්නේ එක්වයි යනු එක්වා දෙකි ධානලාභී වූ කසින රූපයගේ වශයෙන් ආත්මයක් රූපයක් ඇතියයිද කසින නිමිත්තෙහි පැවති සංඥාව අනුව එහි සංඥාව ඇතියයිද ගණිතී ඇතැම් වූ තමන්ගේ කල්පනා අනුව එසේ කියති ඊළඟ මරණින් මතුද නොනැසී නිත්‍යව පවත්න අරූපී ආත්මයක් ඇත හරිද ඒ සංඥා ඇති එක යනු එක්වාදයකි ඇතැම් ධානලාභී අරූප සමාපatti නිමිත්ත ආත්ම වශයෙන්ද එහි පැවති සංඥාව සංඥා වශයෙන්දගෙන එසේ කියති නිගණ්ඨාදීහු කල්පනා මාත්‍රයෙන්ද එසේ කියති හරිනේ තුන්වෙනි එක මරණින් මතු රූපවත් වූද අරූපී වූද ආත්මයක් ඇත ඒ සංඥා ඇති එක යනු එක්වාදයකි එය රූපාරූප සමාපත්‍ය දෙවර්ගයේම ලබා ඇතියගේ ඇතියන්ගේ වාදයකි හතර රූපේ ඇත්තේද නොවන නැත්තේද රූපේ ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් මරණින් මතු ඇත එය සංඥාව ඇති එක යනු එක්වාදයකි ඒ ටිකක් තේරෙනව අඩුයි වගේ උනා පැහැදිලිව අහගන්න මේක පැටලෙනවා මූලිකව කොටස් හතරයි එකක් තමයි ඔනෝයි ටික තමයි තියෙන්නේ එතන ඒ පළවෙනි හතරක් ඔතන තියෙනවා පළවෙනි හතරක් ඔතන තියෙනවා පැහැදිලිව මතක තියාගන්න හොඳට අහගන්න නැත්නම් පැටලෙනවා මොකද 16ක් තියෙනවා මෙතන නොපැටලී අහගන්න ඕන පළවෙනි එක තමයි පළවෙනි ඡේදයේ එතන රූපවත් ආත්මයක් තියෙනවා. එතන ඕන රූපවත් ආත්මයක් ඇත කියන එක තන පොඩ්ඩක් ඉරක් ගහ ගන්නකෝ. නැත්නම් පැටලෙනවා. සංඤීවාද 16 කියන තැන පහලින් තියෙන ඡේදයේ රූපවත් ආත්මයක් ඇත. කියන එක මම යටින් ඉරක් අඳගන්න. දෙවනි ඡේදයේ තියෙනවා අරූපී ආත්මයක් ඇත. ඒක තමයි දෙවෙනි එක. මේ දෙකේ වෙනස තමයි පළවෙනි එකේ රූපවත් ආත්මයක් ඇත දෙවෙනි එකේ අරූපී ආත්මයක් ඇත. මේ දෙකේ වෙනස අපි ඊටු ටික සලකා බලනවා. ඊට පස්සේ තුන්වෙනි එකේ මොකද්ද තියෙන්නේ? තුන්වෙනි ඡේදේ බලනවා රූපවත් වූද අරූපී වූද ආත්මයක් ඇත. තුන්වෙනි එකේ පේනෝ නේද මම කියන එක? තුන්වෙනි ඡේදේ තියෙනවා රූපවත් වූද අරූපී වූද ආත්මයක් ඇත. ওই තුනේ වෙනස ඒකයි. පළවෙනි එකේ රූපවත් වූ ආත්මයක්, දෙවෙනි එකේ අරූපී ආත්මයක්, තුන්වෙනි එකේ රූපවත් වූද අරූපී වූද ආත්මයක්. හරිද? හරි නේද? තුනයි. එහෙනම් එකිනෙකට වෙනස් තුනක් ආව නේද දැන්? එකිනෙකට වෙනස් තුනක් තියෙනවා එතන. ඊළඟට හතරවෙනි එක රූපය ඇත්තේද නොවන, නැත්තේද නොවන. ඒකේ මොකද කියන්නේ? රූපය ඇත්තේද නොවන නැත්තේද නොවන ඔන්න හතරක් එනවා දැන් වර්ග හතරක් එකිනෙකට වෙනස් හතරක් එනෝනේ මේ මූලිකව රූපයනේ මෙතන මූලික කරගෙන තියෙන නේද රූපය තියෙනවද නැද්ද පළවෙනි එකේ කිව්වා රූපයත් ආත්මයක් ඇත දෙවෙනි එක අරූපී ආත්මයක් ඇත තුන්වෙනි එක රූපවත් වූද අරූපී වූද ආත්මයක් ඇත හතරවෙනි එක රූපය ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් ඇත කියලා අදහස් හතරක් එනවා दृष्टि हतर हरिद ईलंग देवनी गुणे तमय मे के संज्ञा वक्तियन मे वाय कील कथावीय मे मेवागे हतरक संज्ञातीन देखो पलवीन का मरणीन मतु पवतीन रूपवत्तात्म्यक यत ये संज्ञा यती है कि अनुक्वादय अन्न एक मेकात्तीयन वेक संज्ञा वक्तियन हरिद एक पलवीनी वादे පළවෙනි වාදය කියන්නේ සංඤී 16 පළවෙනි හතරේ පළවෙනි එක. හරිද? රූපවත් ආත්මයක් ඇත ඒ සංඥා ඇති එක. සංඥාව කතාවත් එක මේක යන්නේ සංඤී 16 නෙමෙයි යන්නේ සංඤී 16 අපි මේ කතා කරන්නේ. එතකොට සංඥාවත් එක මෙතනදී මේ 16ම යන්නේ සංඥාවට අදාළව. සංඥාවත් එක කතාවක් තියෙන්නේ මෙතන. පැහැදිලිද තේරුන්නේ නැද්ද ඒක? තේරුන්නේ නැහැ. අපි ඔක්කොම මේක ඔක්කොම 12 මේ 16ම කතා කරලා ආයිත් පැහැදිලි කරගමු නැත්නම් මේක ආයිත් මේ පැටලෙනවා ඉස්සෙල්ලා මෙහෙම කතාවට යන් ඉතර පළවෙනි එක වචනේ පළවෙනි හතරේ දැනගන්න ඕන කාරණා දෙකයි එකක් තමයි මේ මේ ඔක්කොගේම සංඥා තියෙනවද නැද්ද කියන එක තමයි මේ නැ සංඤී සංඤීවාද සොලසනේ සංඥාවක් තියෙනවා
තියෙන බව අසංඥේක ඉස්සරහට එන්නේ මෙතන කියන්නේ සංඥාවක් තියෙනවා කියන එක තමයි මේ මේ 16 ම මූලික ගුණාංගය මෙතන මෙතන තියෙනවා දෘෂ්ටීන් කීයක් තියෙනවද 16ක් තියෙනවා දෘෂ්ටීන් 16ක් තියෙනවා හරිද දෘෂ්ටීන් 16ක් තියෙනවා ඒ 16 හතරේ ගොඩවල් හතරක් විදිහට තමයි තියෙන්නේ අන්න ඒකත් මතක තියාගන්න දෘෂ්ටීන් 16ක් තියෙනවා ඒ 16 මූලික ගුණාංගය තමයි සංඥාවක් තියෙනවා කියන එක හරිද මූලික ගුණාංගය මොකද්ද සංඥාවක් තියෙනවා හරිද හරි වැදගත් මේ ටික ඉතින් ඒ සංඥාවක් තියෙන එක ආයි කොටස් වර්ග 4කට බෙදෙනවා හතරේ ගොඩවල් හතරක් විදිහට තමයි එන්නේ හරිද ඒකේ පළවෙනි එකේ අර සංඥාව තියෙන බව පළවෙනි හතර කියවෙන්නේ කොහමද රූපයක් රූපයක් ආත්මයක් ඇත ඒකේ සංඥාවක් තියෙනවා කියනවා දෙවෙනි එකේ අරූපී ආත්මයක් තියෙනවා ඒකේ සංඥාවක් තියෙනවා හතරවෙනි එකේ තුන්වෙනි එකේ කියනවා රූපවත් වූද අරූපී වූද ආත්මයක් තියෙනවා ඒක සංඥා සහිතයි කියලා කියනවා තුන්වෙනි එක හතරවෙනි එකේ කියනවා රූපයක් ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් තියෙනවා රූපයක් ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් තියෙනවා ඒක සංඥා සහිතයි කියනවා හරි නේද ඒක දැන් තේරෙනවනේ මේ මට්ටමට තේරෙනවනේ හතරයි ඒකේ ඊට පස්සේ පළවෙනි එක ගත්තාම ඒක ඇති වෙන විදි කිහිපයක් කියලා දිනවා අන්න ඔය පළවෙනි දෘෂ්ටිය ගමු එකෙන් දැන් රූපවත් ආත්මයක් ඇත ඒක සංඥා සහිතයි අන්න ඒක දෘෂ්ටියක්නේ අන්නේ දෘෂ්ටිය ඇති වෙන ආකාර කිහිපයක් ඊට පස්සේ කියනවා දානලාභී වූ කසින රූපයාගේ වශයෙන් ආත්මයේ රූපයක් ඇතියයිද ඇති එකයිද කසින නිමිත්තේ පැවිදි සංඥාව අනුව එහි සංඥාව ඇතියයිද ගන්න අන්න එතෙන්ට එන්න පුළුවන් ක්‍රම දෙකක් මෙතන කියනවා මොක මොන පළවෙනි ප්‍රයිමරි දෘෂ්ටියට වැටෙන ආකාර දෙකක් කියනවා මෙතන හරිද මොකද්ද මොකද්ද පළවෙනි දෘෂ්ටිය ආත්මය රූපවත් වූ ආත්මයක් ඇත එහි සංඥාවක් ඇත කියන දෘෂ්ටියට වැටෙන ආකාර දෙකක් මෙතන කියනවා ඒ දෙක තමයි එකක් තමයි ධානලාභී වූ කසින රූපයාගේ වශයෙන් ආත්මයේ රූපයක් ඇති එකයිද කසින නිමිත්තෙහි පැවති සංඥාව අනුව එහි සංඥාව ඇතියයිද ගන්නවා හරිද හරි නේද ඇයි කසිනය පේනවා පේන එක පේන්නේ සංඥාවක් ඒක සංඥාවක් නේ ඒක කසින පේන එක සංඥාවක් නේ අන්න එහෙම ආත්මයක් තියෙන ඒක පේන විඥානයේ ආත්මයක් විදිහට කරගෙන ඒකේ කසිනිය පේනෝ නේද යාට ඒ පේන එක සංඥාවක් තියෙනවායි කියලා ගන්න ඔයා හරිද එතන රූපවත් වූ ආත්මයක් තියෙනවා ආත්මයේ සංඥාවක් තියෙනවා කියලා යා කොහොමද කියන්නේ මේ කසින කසින භාවනා කරලා මේ කියන්නේ ඒ දෘෂ්ටියට වැටෙනවා ඒක එක ක්‍රමයක් ඒ දෘෂ්ටියට වැටෙන අනික් ක්‍රමයේ කියන ඇතැම්මු තමන්ගේ කල්පනා අනුව එයා කල්පනා කරලත් ඔය දෘෂ්ටියටම වැටෙනවා එතකොට ওই දෘෂ්ටියට වැටෙන ආකාර දෙකක් තියෙනවා දැන් තේරෙනවනේ පැහැදිලිද ඒක හරි නේද එතන මෙතන ගන්න ඕන මෙතන ස්වභාවය තමයි මේ හතරම සංඥාද මේ හතරම නේ මේ 16ම සංඥා තියෙනවා හරිද ඒක තමයි සංඥී සොලස කිව්වේ මෙතන එතන මේ හතර ගත්තහම මේ හතරේ පළවෙනි එකේ රූපවත් වූ ආත්මයක් තියෙනවා ඒකට සංඥාවක් තියෙනවා ඒක ඇති වෙන්නේ එකක් ධානලාමීකටත් ඒක ඇති වෙන්න පුළුවන් කල්පනා කරලත් ඒකට වැටෙන්න පුළුවන් ඒ සංඥාවට හරිනේ පළවෙනි එක දෙවෙනි එක තමයි අරූපී ආත්මයක් ඇත එයා කියනවා රූපවත් වූ එකක් නෙවෙයි අරූපී අරූපී ආත්මයක් තියෙනවා ඒකට සංඥාවක් තියෙනවා කියලා යා ගන්නවා ඒක කොහොමද එන්නේ සංඥා ඇති එක එය සංඥා ඇති එක යන එක් වාදයක ඇතම් ධානලාවි අරූපී සමාපත්තින අන්න එයා මොකද කරන්නේ එයා අරූපී සමාපත්තියට වැඩනවා අරූප ධාන හතරක් තියෙනවනේ එයා අරූප ධානය වඩලා ඒ ධානය එතකොට අරූප ධානයේ සංඥාවක් එනවද රූප කසිනිය පේනවද නැහැ කසිනිය පේන්නේ නැහැ අන්න එතන අරන් එයා කියනවා අරූපවත් වූ අරූපී ආත්මයක් තියෙනවා ඒකට සංඥාවක් තියෙනවා කියලා එයා ගන්නවා හරිද आत्म वशेन ही पैवति संज्ञा संज्ञा वशेन गेन कियति या अरूपी ध्यान वरल तम एक वेटे हरिद ईट अमतरव निघंटा वेगुलांट मे ध्यान अरूपी ध्यान ने निघंटा दी मुखद कल्पना कर मे दृष्टिट वेटेन हरिद एक वेटन आकार देखा ये दृष्टिट वेटन आकार देखा हरे ने पहले तेरे ने तंकियान तेरे तेरे नोने तेरना नहीं तेरना तेरना
मे हर कथा ईट पे मरणिन्मतु रूपवत्द अरूपयूद आत्म्यत मरणिन्मतु रूपवत्द अरूपयूद रूपवत्कूपवत्टसूपवत्पवा देख मदीन इसल के रूपवात्तरा देवनी के अरूपी वितरा तुंगनी के रूपवत्टसा अरूपवत्टसा ऊद आत्म्यत ये संज्ञा यतीक्वादेगी एक संज्ञावत्न किलगा ये रूपारूप समापति दिवर्गेम लभायती अन्गे वादि अन्न एक रूप रूप ध्यान लभलती है नो अरूप ध्यान लभलती है दिगोल्ल के दिगोल्ल महित लगे ना रूपवाद कोटसाई अरूपवाद कोटसाई किला कोटस देखा किला गा हरे ने इतकोट हातर विनिय गत्ता हम रूपे अत्तेद नोन नत्तेद नोन आत्म्याक मरणिन्मतु एत ये संज्ञा वैती एक यानु एक वादेगी एक मुकाद एक नेव संज्ञा ना संज्ञा ते ये एक ध्यान लपुके ना ने अर ओ अर अर अरूप अतन रूपत्द अरूपयुद आत्म्याक एतकिल किया ने इतन किया ने अरूपी आत्म्याक एतकिल किया ने नेव संज्ञा ना संज्ञा अनित्य आकाशानंचादने विज्ञानंचादने आकिंचन्यादने ये तुन तम एक टाइति वेन्ने अरूपी संज्ञा नेव संज्ञा ना संज्ञा यदि वड़पुकना याटीते नो एत्तेत्ति नत्तेत्ति मट्टमे संज्ञा वत्तीनो कीला हरिद ओ ना संज्ञा हरने देवन आई कीनो मुलिंदला ओन्न देन संज्ञी संज्ञीवाद संज्ञीवाद किल कियन्ने संज्ञावक एतेई कीला गन्नावु मिथ्या दृष्टीन तियेनवा दासया हरिद ये दासे फलवेनि हतर तमाई आत्मय कोटने आत्मेने गन्ने हरिद आत्मेने गन्ने तो आत्मय आत्म्याक तीयनवा किला गन्न हरिद आत्म्याक तीयनवा किला गन्नो एके फलवेनि एक तमाई रूपवत्तु रूपयक तीयन आत्मयट रूपयक तीयनवा हरिद आत्मयट कियाने रूपयक तीयनवा आत्मयट एतोट एक संज्ञावक सहितयि हरिद एक संज्ञावक सहित एक एक अतिवेन आकार देखाय फलवेन एक अतिवेन आकार देखाय ये देख तमाय मुकद ध्यान लाभी हु अर कसिन मंडले पेन होने तो एक रूपयाग्नि रूपयाग्नि पेन आठ एक प्रज्ञप्ति अतमाय नमु रूपयाग्नि गाने मूल दिने ऐ रूपयाक ने हट दकीन ने एक नीट पास कासिन मान ली दिर गान एक रूपयाक की दिर तमाय गान तो रूपवत्तु आत्म्याक्ति है ना एक संज्ञा सहिताय की लगान फलविनी एक तो एक ध्यान वाले नु तेन्नक पुलवा कल्पना कर ला हितला इन्नक पुलवा ये फलविनी एक देवनी एक तमाय अरूपी आत्म्याक्ति है ना एक संज्ञा वत्ती है ना की लगान एक अरूप ध्यान अरूप ध्यान के आकाशानंचायतने विज्ञानंचायतने आकिंचन्यायतने वडपुकेना एक अर अत्रम एक रूप संज्ञा वदल तमाय यानी नमुत एगुल्ला एक नसलका हल्ला अर तुने तुने मत तमाय दृष्टियट वेटेन्ने अरक अमतक वेला देन एगुल्लन्ट हरिद ए अनुव अरूपी आत्म्यक् तियेनवा एकट संज्ञावक् तियेनवा किला गान्नवा हरिद हरिद निगंट निगंट आय एक संज्ञा ये अदहसट नेता ये दृष्टियट निगंट आय कल्पना कर लगे ध्यान ने तो कल्पना कर लेकर बैठना ये देवनी तुंगनी एक रूपवत्द एक कोटसा रूपवत् कोटसा अरूपवत् अरे ध्यान रूप अरूप ध्यान दिव्यमती है नाय अरे कोटस कोटस देख पे नहीं तो कोटस के नहीं दिला कोटसा रूपवत् कोटसा अरूपवत्तलोर वेला रूपवत्द अरूपवत्द आत्म्याक्ति है ना ये आत्मेट संज्ञावत्ति लगा एक तुंगनी दृष्टि हतर विनीकमाइ रूपे अत्येद नवन नत्येद नवन आत्म्याक्ति है ना एक संज्ञावत्ति ये तमाइ नेव संज्ञा ना संज्ञा यतने ध्याने वडपुके ना याट पेन्ने संज्ञावक अति नति स्वभाव एत्तेत नै नत्तेत नै वगे अन्न या हितन याद मे दृष्टि वेटनवा रूपयाक एत्तेद नति नत्तेद नति आत्म्याक तियेनवा एकट संज्ञावक तियेनवा देन तेरुनाद तेरुना नेद
එතකොට මේ ආත්මයක් කියන්නේ මොකද්ද මේ ආත්මය කියන එකත් අපි පොඩක් පහදගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා මොකද්ද මේ ආත්මය කියන්නේ දැන් අපි ආත්මයයි කියලා සාමාන්‍යයෙන් භාවිතා වෙනෝ නිකන් වචන කීපයක් මොකද්ද සත්වයේ පුද්ගලයේ ඊට පස්සේ සත්වයේ පුද්ගලයේ මම මගේ මගේ ආත්මය ඒක මම හිතන්නේ ආත්මය පොඩ්ඩක් ඒක මතක් කරගෙන යමු මම හිතන්නේ ආත්මයත් එක්ක නොතේරෙන ස්වභාවයක් එනෝනේ මොකද්ද මේ මේ වෙයි මොකද්ද මේ ආත්මය කියලා කියන්නේ දැන් කෙනෙක් සත්වයේ කියලා එක එක අදහසක් තියෙනවයි කියන්නේ එතන ආත්ම ස්වභාවයක් තියෙනවද සත්වයෙක් කියලා කෙනෙක් දැන් සත්වයෙක් ඉන්නවා කියලා අදහසක් තියෙන කෙනෙකුට පිළිගන්නා වූ කෙනෙකුට එතන ආත්ම ස්වභාවයක්ද එතන කියන්නේ ඊළඟට අපිට නිතර කිය වෙන එක තමයි මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම අනාත්ම හැබැයි මේක අපි අපි අපිට සාමාන්‍ය වැටහෙන්නේ මොකද්ද අපි හිතාගෙන ඉන්නේ කොහොමද මේ ද්විතීයික දෘෂ්ටිය කියන්නේ හිතන්නේ ඒතර අපි අනිත් පැත්ත ඔකේ අනිත් පැත්ත හිතන්න එනෝනේ නিত্য සුඛ ආත්ම හරි දැන් ඔන්න ගමු දැන් මොකද්ද මේ මේ සත්වයේ කියලා ගන්නව කොටස නিত্য කතාවක්ද මේ කියන්නේ සුඛ ආත්ම ওই තුනේ මේකට ගැලපෙන්නේ මොකද්ද දැන් ඔන්න මේ සරල පාඩම අයිරි ගන්න දෙනවා පොඩි කාලේ ගැලපෙන එක ඈ ආත්ම ස්වභාවය මේ සත්‍යය කියලා ගන්නෙ මොකද්ද මේ ආත්ම ස්වභාවය ආත්ම ස්වභාවය මේ සත්‍යය කියලා හිතනවා නම් කෙනෙකුට ඒ ආත්ම ස්වභාවය ඉරි ගන්න තියෙන්නේ අර පොඩි කාලේ ගහන නේද මේ මෙහෙම ඉරි ගැලපෙන එක පොඩි ඔව් තාම අපි පොඩි තමයි ඇත්තටම තාම ලොකුද දැන් ලොකු නෑ තාම තාම පොඩි ලොකු වෙන්නේ කවදද ලොකු වෙන්න කියන්නේ සෝවාන්වත් තෙන්න ඕන ලොකු වෙන්න නම් මල් වර වෙන්න නම් සෝවාන් වෙන්න වෙනවා හරි එදා එදාට තමයි මල් වර වෙන්නේ අපි තාම පොඩි හරි සත් පුද්ගලයෙක් කියන්නේ ඒතාත්ම ස්වභාවය ඒතාත්ම ස්වභාවය මම මම කියන්නේ ආත්ම ස්වභාවයද මගේ ඒතාත්ම ස්වභාවයද මොකද්ද මම කියන්නේ මොකද්ද මගේ කියන්නේ මොකද්ද බලමු දක්ෂයා කවුද කියලා මම කියන්නේ මොකද්ද මගේ කියන්නේ මොකද්ද මගේ ආත්මය කියන්නේ මොකද්ද හරි මගේ ආත්මය කියන්නේ මොකද්ද දැන් මේ තුනනේ අපි ගන්නෙ මම කියන්නේ මොකද්ද මගේ ආත්මය කියන්නේ ආත්මය තමයි ඒක හරිනේ ආත්ම ස්වභාවය සත්‍යය කියන්නේ ආත්ම ස්වභාවය පුද්ගලයෙක් කියන්නේ ආත්ම ස්වභාවය ওই තුනේ වෙනස මොකද්ද හරි හරි මේ දෙක අපි නම් කතා කරමු මේ තුනේ වෙනස මොකද්ද නෑ මගේ ආත්මය කියන්නේ අධ්‍යාත්මික කොටස කියන්නේ මේ මම මගේ මම ගැන කතා කරන්නේ සත්‍යය කිව්වහම ඔක්කොම අර ඒ කොටටත් මම දාලා ඔක්කොම ගැන කතාවක් කියන්නේ. ඒත් ආත්මය තමයි. හරි නේද? අර කණ්ඩායමක් ගැන අපි ස්වභාවය කියන්නේ අපි නේද? මේක මම මේක මගේ කියලා ගනිද්දි මේ අපි. මේ අපි. හරි නේද? අපි කියන්නේ සමස්තයටම කියනවා අපි මේ අපි කියන කතාවක් කියන්නේ මේ අපි පොඩි. එහෙම කියන්නේ නැද්ද? සත්‍යයක අර සංඥාම තියෙනවා හැබැයි
පිරිස ඔක්කොම එකට දාලා තමයි මේ සත්වයේ කියන අදහසෙන් එය තාත්මය කතාව කියන්නේ මෙතන මේ අධ්‍යාත්මික කොටස නේද අභ්‍යන්තර තම මඟ ඒක මං වෙන් කරලා ගන්නවා කියන්නේ මේකෙදී මේ මම වෙන් කරලා අරගෙන තියෙන්නේ මං ගැන හිතන්නේ ඉතින්දී ඊට පස්සේ මේ ඒක තේරුණාද මොකද්ද කියන එක පොදුවේ ආත්ම ස්වභාවය ගන්නකොට අපි එතෙන්දී කියන්නේ කොහොමද ඔව් පුද්ගලයේ පුද්ගල ස්වභාවයක් ගන්න අපි අනිත් කයට දැන් ඇත්තට මෙතන පුද්ගලයේ කියන තැන ඇත්තටම බාහිර කොටස කියන්නේ පුද්ගලයා කියන අදහස මම මම ඉතන නැහැ බොහෝ වෙලාවට මම ඉතන නැහැ මම ඉඳලා ගන්නත් පුළුවන් පුද්ගලයේ කියලා එහෙම නේද වැටෙන්නේ එළියේ ආත්මය එළියේ තියෙනවා කියන අදහසනේ පුද්ගලයේ කිව්වම කියවෙන්නේ සත්වයේ කිව්වම අපි එකතු වන්නේ සත්වය කියලා කියන්නේ නේ අපි ඉඳලා ඉන්න කොටසකනේ සත්වය කියලා කියන්නේ එතන මමත් එක්ක ආත්ම තමයි තියෙන්නේ මේ මමත් ආත්මය අනිත් අයත් ආත්මය කියන කතාව මෙතෙන්ද කියවෙන්නේ අදහස කියවෙන්නේ හර නේද මේක කියවෙනකොට බොහොලට බාහිර පැත්තට කියන්නේ මම නැතුව අනිත් අය ආත්ම මේ තියෙන්නේ ආත්ම කියන අදහස තමයි මේකෙන් කියවෙන්නේ මේක ගත්තහම මොකද වෙන්නේ මම මට අනිත් අය එතනියේ නැහැ එතන නැහැ අනිත් අය අනිත් කෑල්ල එතන නැහැ එළිය කෑල්ල එතන නැහැ මම ආත්මයක් තියෙනවා හරිද දැන් තේරුණාද ඒ තුන? ඒට අන්‍යව මොන හරි අදහස් තියෙනවද? ඕන කෙනෙකුට කියන්න පුළුවා. හරි නේද? ඒක හරිනේ. මම දැන් විසඳ ගන්න ඕන මොකද්ද මේ? මම මගේ කියන්නේ මොකද්ද? මම කියන්නේ මානය. මානයනේ මෙතන. ඒක තේරෙන්නේ නැද්ද? මගේ කියන්නේ මොකද ඒක? තෘෂ්ණා. ඕ තෘෂ්ණා. මොනවද? තෘෂ්ණා දෘෂ්ටිමාන එතන මෙතන මොකද්ද දෘෂ්ටි මෙතන දෘෂ්ටි මෙතන දෘෂ්ටි මෙතන තෘෂ්ණා මා තෘෂ්ණා දෘෂ්ටිමාන එතන දෘෂ්ණා මාන දෘෂ්ටි මම මගේ ආත්මය කියලා කියන්නේ දැන් මගේ උඩට දාමු අපි මගේ උඩට තෘ නැතන් මාන තණ්හා दृष्टि अभी पीलीवेल कृष्ण मान दृष्टि हेमा की ओनिदीर की बोलो अभी मगे मम मगे आत्मे दें मम की आने माने माने मम मम की माने मगे की आने मगा मगे मगे की आने अदास लोभ लोभ चाहे सिके तृष्णावती है मगे आत्मे दृष्टि मे आत्मा आत्म स्वभाव अन्न हेम मे आत्म स्वभाव एक पे शाश्वत वेन्न पुलवा शाश्वत वेन्न पुलवा उच्छेद वेन्न पुलवा एक आत्मे अत्यन मे भावे इवर इन्ना पुलवा इलंग भावे इवर इन्ना पुलवा तव भाव देखते मे भाव दें अभी क्यूवा अभी क्यों कद तृष्णा किया मनोद मूलिक तृष्णा कामतान्ना भवतान्ना विभवतान्ना तुनाएने तिमुनि इतना कामतान्ना भवतान्ना क्यों हम इतना विभवतान्ना के ना आगे मुकाद उच्छेद दृष्टि ने दिए इतना उच्छेद दृष्टि तीन के ना कौन देता मे भाव अवसान किया याट आत्म स्वभाव याटत्ट आत्म स्वभाव यागा खेनकुटे पुलवाद आत्म स्वभाव न्याय उच्छेद दुष्टि आत्म स्वभाव तीयन अरेद हे भाई आत्मेयन हे भाई या हितन मे भाव अवसान किया तव आत्मा मे उच्छेद दुष्टिया तव इसराट बेदी की ज्ञान मेक तीयन इतना पटलोगापा के हितेन पुलवा उच्छेद मे मे विभवतान्हायन के ना टीएन उच्छेद दृष्टि ये उच्छेद दृष्टि तीयन साट आत्म स्वभाव आत्मकुटगा नहेल संहट अद हसकन पुलवाद मे धर्मे अद हसकन पुलवा न एक आत्मीय आट तीयन आत्मीय स्वभाव आत्मीय आत्मया अतिन मे मे अदहस नृष्टि ये आगे इतना पेटलना तेना की वरदवा तेरूंगा तेना
ඒක තේරුණා නේද මේ ආත්මය කියන්නේ අන්න ඒකනේ මේ කියන්නේ මෙතන මෙතන මේ කතා කරන දෘෂ්ටි 62ම මොකද කරන්නේ ආත්ම තියෙනවා කියලා ගන්නෝ හැම එක්කිනාම ආත්ම තියෙනවා කියලා ගන්නෝ අන්න එහෙම ආත්ම තියෙන්නේ විදි විදි කොහොමද තියෙන ආකාර 62ක් තමයි මේ කියන්නේ හරිද එහෙම ගන්න ඇත්තට ආත්මයක් තියෙනවද ආත්මයක් නෑ මොකද්ද තියෙන්නේ නා අනාත්මයි අනාත්මයි කියන්නේ උපාදාන ස්කන්ධ පහක් තියෙනවා ඒක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා සදාකාලික පවතින එකක් තියෙනවද නෑ එහෙම එකක් නෑ හැබැයි මේ પરම්පරාවක් යනවා ඒක හරි ඒක ආත්මීය හැමදාමත් තියෙන එකක්ද නෑ එහෙම එකක් නෙවෙයි මේ પરමාර්ථ ධර්මයේ තියෙන්නේ මේ චිත්තයක් නම් චිත්තක්ෂණ එකයි ඒකේ කිසිවක් ඊළඟකට යනවද නෑ ඒක අලුත්ම ධර්මයක් අලුත්ම ඊළඟ ඒක ඉවර වෙනකොටම චවත් සිතක් උපදිනවා තමයි හැබැයි ඒක අරකින් අන්‍ය වූ අලුත්ම පරමාර්ථ ධර්මයක් උපදින්නේ චිත්තත් එහෙමයි චෛතසිකත් එහෙමයි රූපත් එහෙමයි හරි නේද එතකොට තේරෙනවද එතකොට ඒක අනාත්මයි ආත්ම නැහැ හරිද හරි නේද එතකොට මෙතන ගන්නෙ මොකද්ද ආත්මයක් තියෙනවා කියලා අන්න එහෙම ගන්නා වූ ආත්මයක් තියෙනවා කියන ඒවා ආයත් වර්ග ආත්මයක් තියෙනවා ඒක වර්ග දෙකක් තියෙනවා මූලිකව උච්ඡේද ශාස්ත්‍ර සහ උච්ඡේද විදියට දෙකකට බෙදෙනවා ඊට අමතරව මේක ආයත් බෙදෙනවා කූරාන්ත විදියට සහ අපරාන්ත විදියට බෙදෙනවා හරිද තවත් බෙදෙන ක්‍රම කිහිපයක් මේකේ තියෙනවා අපි ඒකත් මේ වෙලාවේ සාකච්ඡා කරන ඉදිරියට එතන මෙතන අපි බෙදුවේ මූලිකව එක සංඤී තියනවා කියලා ගන්නවා සංඥා තියනවා කියලා කොටසක් ගන්නවා සංඥා නැහැයි කියලා කොටසක් ගන්නවා එතකොට මේ ඔක්කොගේ මොකද්ද තියෙන්නේ ආත්මයක් තියනවා කියලා ගන්න මේ ආත්මයක් තියනවා අන්න ඒක එක එක විදියට ගන්නවා ඇති වෙන විදිය ආකාර හෙද තේරෙනවද ඒකේ අර මූලිකව අපි ගන්න විදි දෙකක් තියනවා ඒක තමයි මේ සාශත සහ උච්ඡේද කියලා හරිද හරි නේද? එතකොට දැන් තේරෙනවද ආත්මය කියන්නේ ආත්මය කොට තමයි ගන්නෙ මේ. අනාත්ම නෙමෙයි. ආත්ම කොට අරගෙන තමයි මේ 62 හැදෙන්නේ මෙහෙම. හරි නේ? මේක තව මේ ටිකම බෙදෙන කිප ආකාරයක් තියෙනවා. අපි ඒක ඉස්සරහට පොතේ මුල කොටසේ තියෙන මේවා. අපි ඒවත් සාකච්ඡා කරාම තමයි අපිට හරියටම යම් මට්ටමක හෝ හරි ඔක්කොම හොඳයි ඔක්කොම වැටෙනවා කියලා තේරෙනවා කියලා කියන්න බෑ. නමුත් යම් මට්ටමක හෝ අදහසක් මේ පිළිබඳව ගන්න පුළුවන්. මොකද මේ 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 කාරණා ඉගෙන ගන්න එක හරි වැදගත්. මොකද අනාත්ම ස්වභාවය අපිට දැනෙන්න ඕන මේ ආත්ම සබ ආත්මය නැහැයි කියන ස්වභාවය දැනගෙන දැන් ඒකනේ අපිට රිලැක්ෂණෙදී කරන්න වෙන්නේ අනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනාත්ම කියන එක හරියට වැටහෙන්න නම් ආත්මය නැහැයි කියලා දැනගන්න ඕනේ. එතකොට එහෙම තියෙන මේ කාරණා ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඉගෙන ගන්න ඕනේ. මේව දැනගෙන තමයි ඒක නැහැයි කියලා දැනගන්නේ. නැත්තම් අපිත් මේ ගොඩේ ඇතුලේ නේද ඉන්නේ? ඔව්. රාගිතනන්සේ පැහැදිලිවම කියලා තියෙනවා මේව නෑ කියලා. එහෙම නෑ කියලා කියපුවේ මොනවද කියලා අපි දැනගන්න ඕන. ඒකට තමයි ඉගෙන ගන්න මේ. හරි නේද? හරි නේද? මේක පැහැදිලිවම මේක මෙහෙම එකක් නෑ කියලා රාගිතනන්සේ කියනවා. ඒතර ඒ කියපුව එක අපි දැනගන්න ඕන. ඒ දැනගෙන තමයි ඒක නැහැයි කියලා දැනගෙන අර මේක හරි මේක තමයි අමාරුම නැති කරන්න අමාරුම. ඒතර සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? එතකොට මම කියන එකද මගේ කියන එකද මගේ ආත්මය කියන එකද මේ තුනමද මොකද තුනම නෙමෙයි මේකනේ දෘෂ්ටිය නෙතනේ මගේ ආත්මය කියන එක එතකොට අසත්වයේ කියන තැන සක්කාය දිට්ඨිය නැද්ද තියෙනවද නැද්ද තියෙනවා පුද්ගලයෙක් කියන තැන තියෙනවා හරිද ඒයි මගේ ආත්මය කියන දේ මගේ මට විතරයි ඒක තියෙන්නේ තියෙනවායි කියලා අපි කියන්නේ හිතන්නේ මෙතේ මේ අදහසේ කියවෙන්නේ මට තියෙනවා කියන එක මේ අදහස කියලා අපේ හිතේ තියෙනවා ඒක සියල්ලටම වෙන වෙනම තියෙනවා මෙතෙන්දී කියන්නේ මොකද්ද අනිත්‍යයට එහෙම අදහස සක්කාය දෘෂ්ටියක් තියෙනවා ඒ තියෙන්නේ කොහොමද මට තියෙන නිසානේ මේ වචනේ ඇතුලේ තියෙන අනිත්‍යයට කියන ස්වභාවයක් තියෙනවා නම් මමත් එතන දාලා ගන්න පුළුවන්. එහෙම බෑ කියලා කියන්නේ බෑ. පුද්ගලෙක් කියන එක. හරි නේද ඒක? මේ සාමාන්‍ය අදහසක් කියන්නේ මේ. හරිද? හරි නේද? එතකොට මෙතනත් සක්කාය දිට්ඨිය තියෙනවා, මෙතනත් තියෙනවා.
මේ දෙක කියන්නේ මම කියන්නේ මානය මගේ කියන්නේ තණ්හා හරි මොකද ඒ ටික හරි දැනගන්න එක වැදගත් නිසා අපි කිව්වේ හරි ඊළඟ එකට යනවා එතකොට සංජීවාද සොලස අපි කිව්වා සොලසේ පළවෙනි හතර අපි කිව්වා දෙවෙනි හතරට යනවා මරණින් මතු නොනැසී පවත්නා සංඥා ඇති අන්තවත් ආත්මයක් ඇත. එතකොට මරණින් මතු නොනැසී පවත්නා සංඥා ඇති එතෙන්දි ගන්න අනිත් තව කාරණයක් එතෙන්දි. ඒ ඔක්කොම සංඥා තියෙනවා ඊළඟදී අන්තවත් ආත්මයක් ඇත කියලා එක. පළවෙනි එක අන්තයක් අන්තවත් ආත්මයක් ඇත. දෙවෙනි එක අන්ත නැති ආත්මයක් ඇත. පළවෙනි එක අන්තවත් ආත්මයක් ඇත. දෙවෙනි එක අන්ත නැති ආත්මයක් ඇත. තුන්වෙනි එක අන්තවත් වූද අනන්තවත් අන්තවත් නොවුද ආත්මයක් ඇත. හතරවෙනි එක අන්තවත්ද අනන්තවත්ද නොවු ආත්මයක් ඇත. මෙහි මෙසේ සංඥා මෙසේ වාද හතරක් තියෙනවා. එතකොට සංඥා තියෙනවා මේ හතරෙම. ඒ හතරේදී පළවෙනි එක අන්තවත් ආත්මයක් ඇත. දෙවෙනි එක අන්ත නැති ආත්මයක් ඇත. තුන්වෙනි එක අන්තවත් වූද අනන්තවත් අනන්තවත් අන්තවත් වූද අනන්තවත් ඒක අනන්තවත් නොවුද නෙවෙයි අන්තවත් අනන්තවත් ඌද වෙන්න ඕනනේ අන්තවත් ඌද අනන්තවත් ඌද ආත්මයක් ඇත ඊළඟට අන්තවත්ද අනන්තවත්ද නොවු ආත්මයක් ඇත ඒ වැරදි වැරදිලා තියෙන්නේ ඌ ඌ වෙන්න ඕන නෝ කියන එක අපන් අර අර රටාවමයි මෙතන යන්නේ රූපවත් ඌද අරූපවත් ඌදනේ අරමාවේ මෙතන ඔය අන්තවත් ඌද අන්තවත් අන්තවත් නොවුද කියන්නේ අනන්තවත් නොවුද හරි හරි ඒක හරි අන්තවත් නොවු කියන එක එන්නේ එතන හරි එතකොට හරි අනන්තවත් වචනේ දානව නම් නොයන්න කැපෙන්න ඕන අන්තවත් වෙනව නම් නොවු වෙන්න ඕන හා ඔව් අන්තවත් නොවු කියන එක එතන තියෙන එතකොට හරි එතකොට හරි ලියුප් එක අර අන්තවත් ඌද අන්තවත් නොවුද හරිනේ ඒක හරි මට පැටලුණා හරි නේද ඒක තුන්වෙනි එක හතරවෙනි එක අන්තවත්ද අනන්තවත්ද නොවු දෙකම නැති ආත්මයක් ඇත ඒ හතරටම සංඥා තියෙනවා කියලා ගන්න. එතෙන්දි සලකන්නේ අන්තවත් බව සහ අනන්ත අන්තවත් නොවු බව. ඒතර එතන වාද හතරක් එනවා. ඒ හතරත් සංඥා තියෙනවා කියලා ගන්න. ඊළඟ හතර මරණින් මතු පවත්නා එක් සංඥාවක් ඇති ආත්මයක් ඇත. මරණින් මතු පවත්නා එක් සංඥාවක් ඇති ආත්මයක් ඇත නොඑක් සංඥා ඇති ආත්මයක් ඇත කුඩා සංඥාවක් ඇති ආත්මයක් ඇත මහත් සංඥාවක් ඇති ආත්මයක් ඇත අන්න සංඥාවේ ප්‍රමාණය එතන ගන්න හතරක් එනවා මොකද්ද එක් සංඥාවක් තියෙන නොඑක් සංඥා තියෙන කුඩා සංඥා තියෙන මහා සංඥා තියෙන මහත් සංඥා තියෙන හතරයි හරිද එතන හතරක් එනවා ඒක ඇති වෙන ආකාරය පහලින් දක්වලා තියෙනවා මෙසේ වාද හතරක ධානයට සමවන් පුද්ගලයාට ඇත්තේ එක් සංඥාවක්. ධානයට සමවදුණු එක්කෙනාට එක සංඥාවක් නිගන්නේ යා පටවි නම් පටවි. ආපෝ නම් ආපෝ එකයි. අන්න එයාට ඇති වෙන ඒකට එක් සංඥාවක් කියලා ගන්නවා. එතකොට ආත්මයයි කියනුවේ සමවන් පුද්ගලයාගේ වශයෙන්. ධාන ඇති වෙනුට අනේක සංඥා ඇත්තේය. ධාන එක එක ධානයට සම්බන්ධිච්ච අයට විවිධ සංඥා තියෙනවා කියලා ගන්නවා. එක එකක්. නොඑක් සංඥා ඇති ආත්මයක් පනවන්නේ ධාන නැති උන්ගේ වශයෙනි. ධාන නැති උනුන්ට අනේක සංඥා ධාන නැති අයට විවිධ විවිධ සංඥා එනවනේ. කියන්නේ විවිධ දේවල් සංඥා විදිහට අරගෙන ඒ අය නොඑක් සංඥා කියලා ගන්නවා. කුඩා සංඥා ඇති ආත්මයක් පනවන කුඩා කසින නිමිත්තකට ධානයේ සම්බන්ධන පුද්ගලයා වශයෙනි. එතන කසින නිමිත්ත කුඩා කරලා ගන්න කෙනා එයා කියනවා කුඩා සංඥාවක්. තියෙනවා කියලා සංඥා එහෙම සංඥාව තියෙන ආත්මයක් තියෙනවා කියලා යා ගන්නවා තේරෙන්නේ නේද මේම කිව්වහම මේ එක විදියට බෙදිලා යන්නේ මේක මේ අමාරු නෑ මේක එක විදියකට බෙදිලා යන්නේ ඊට පස්සේ මහා සංඥා ඇති ආත්මයක් පනවන්නේ විශාල කසින නිමිතේ ධානයට සම්බන්ධ පුද්ගලයා එතකොට සංඥාවේ ප්‍රමාණය එක් සංඥාවක් විවිධ සංඥා ඊට පස්සේ කුඩා සංඥා මහත් සංඥා කියලා හතරක් විදියට ගන්නවා අන්නේ සංඥා ආත්ම විදියට ගන්නවා आत्म विधियन दृष्टि हतरा खेदन इतना हतराय 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 दोलहाय इलंग हतर प्रथम द्वितीयक तृतीयक ध्यान सुखे सहित ध्यान हरिणी फलवेणी रूपावचर ध्यान के मेहिया फलवेणी देवनी तुंगेणी सुखे सहित देवनी हरिणी सुख सहित कौमद वितक्क विचार प्रीति सुख एकाग्रता सहित इला विचार प्रीति सुख एकाग्रता इला तुंगेणी सुख
ඒකාගතා සහිත තුනම සුඛ සහිතයි ඒ ධානයන් ලබා ප්‍රථම ද්විතීය තෘතීය ධාන භූමිවල උපනුවන් දිවසින් බලා මරණින් මතු පවතින ඒකාන්තයෙන් සුඛයෙන් යුක්ත ආත්මය පනවති නරක යෙහි උපනුවන්ට එතකොට ඒ කියනවා ඒ එහෙම දැන් ප්‍රථම ද්විතීය තුන්වෙනි තෘතීය ධාන වලට උපන ඌණිය වල උපන් දිවසින් බලා මරණින් මතු දැන් ඒ එයා භාවනා කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානය උපදවගෙන ඒක පිරිහෙන්නේ නැතුව එයා මේ 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 මරුණට පස්සේ නැත්තම් මරණයට පත් වුණට පස්සේ එයා උපදිනවා ප්‍රථම ද්විතීය තුන් තෘතීය ධාන තලවල එයා උපදිනවා උපදිනකොට ඊට පස්සේ ඒක නිසා ඒ මරණින් පස්සේ ඒකේ උපදින නිසා එයා හිතනවා සුඛය සහිත ඒ තුනම සුඛ සහිතයි නේද ඒ සුඛය සහිත ආත්මයක් තියෙනවා කියලා එයා හිතනවා ඒක තමයි ඊළඟ එක සුඛය සහිත ආත්මයක් තියෙනවා ඒක සංඥා සහිතයි කියලා ගන්නවා ඊළඟ නරකයේ උපනුවන්ට නිරන්තර දුකකේ ඔවුන් දිවසින් දැක මරණින් මතු පවත්නා ඒකාන්ත දුක්ඛිත ආත්මයක් ඇතය කියන සමහරේම බලනවා බල්ලිවර වෙලා නරකයේ උපදින අය දකින්නෝ දකලිවර වෙලා එතන දුක් විඳින බව දකින්නෝ දැකලා එයා එතනවා එයා මේ දෘෂ්ටියක් ගන්නවා ආ නරකය දැකලා ඉවරලා ඒක හැමදාම දුක් සහිතයි ඒක නිසා හැමදාම දුක්ඛ සහිත ආත්මයක් තියෙනවා කියලා එයා ගන්නවා ඒක සංඥා සහිතයි කියලා ගන්නවා මිනිස්ලෝ උපනුවන් දැක සුව දුක් දෙකම ඇති ආත්මයක් ඇතියයි කියති චතුද්ධ හරි එතකොට මිනිස් ලෝකෙ දැකලා මොකද කරන්නේ ඒක ගැන හිතලා ඉවර ඒක ගැන දැකලා ඒක සුඛයි දුක්ඛයයි දෙකම තියෙන ආත්මයක් තියෙනවා ඒක සංඥා සහිතයි කියලා ගන්නවා හරිද චතුත්ථ දානේ උපේක්ෂා සාගත ඒ බලා වේහප්පලෙන් උපනුවන් දැක මරණින් මතු පවත්නා උපේක්ෂක ආත්මය ආත්මයක් සුව දුක් දෙකම නැති ආත්මයක් ඇතැයි කියති මෙය සංඥා මෙය එතකොට චතුත්ථ දානේ උපේක්ෂා සාගත ඒ ලබා වේහප්පල එතකොට චතුත්ථ දානේ කිව්වේ මොකද්ද පස්වෙනි ධානයනේ නැත්තම් හතරවෙනි ධානය ලබල ඒක උපේක්ෂානේ උපේක්ෂා සාහිතනේ උපේක්ෂා සාගත ධානයනේ එතකොට ඒක ඒකෙන් චුත වෙලා ගිහිල්ලා වේහප්පලේ කියන්නේ හතරවෙනි ධාන තලයේ උපදිනවා වේහප්පලේ ඉපදුනහම ඒකේ පුණුවන් දැකලා මරණින් මත්තේ මොකද කියන්නේ උපේක්ෂා සහිත ආත්මයක් තියෙනවායි සුව දුක් දෙකම නැති ඒකේ සුඛයක් නැහැ දුක්ඛයක් නැහැ කියලා දෙකම නැති ආත්මයක් තියෙනවායි ඒක සංඥා සහිතයි කියලා ගන්නවා හරිද එතකොට එතකොට කීයද සංඥා සංඥා සංජීවාද 16ක් එනවා හරි එතකොට අපි සංජීවාද 16 තමයි කතා කරේ නේ සංජීවාද 16 කතා කරේ අපි කාලය නම් අවසන් අපිට ඉස්සරහට යන්න අමාරුයි නේ ඒක පැහැදිලි කරගන්නව තේරෙන්නේ නැහැ මේක නැත්තම් හොඳයි එතකොට අද අපිට කතා කරන්න පුළුවන් උනේ මුල ටිකක් මතක් කරපු නිසා අපිට මේ තවත් අමතර කාරණා ටිකක් මතක් කරගත්තා ඒ නිසා අපිට සංජීවාද 16 විතරයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් උනේ එතකොට ඒකෙදී අර පළවෙනි හතර දැන් 16 එකත් පොඩ්ඩක් අයි මතක් කරගමු රූපවත් අරූපී එතකොට ඒ 16ෙම තියෙන ගුණය තමයි සංඥා තියෙනවා ඒක තමයි පළවෙනි එක දැනගන්න ඕන පළවෙනි හතර ගත්තාම රූපවත් ආත්මයක් තියෙනවා අරූපී ආත්මයක් තියෙනවා රූපවත් වූද අරූපී වූද ආත්මයක් තියෙනවා රූපේ ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් තියෙනවා ඒ හතරටම සංඥා තියෙනවා කියලා ගන්නවා දෙවෙනි හතර එන්නේ අන්තවත් අනන්තවත් බව ඒ පළවෙනි එක අන්තවත් ආත්මයක් තියෙනවා ඒ දෙවෙනි එක අනන්තවත් ආත්මයක් තියෙනවා තුන්වෙනි එක අන්තවත් වූද අනන්තවත් අන්තවත් නොවූද ආත්මයක් තියෙනවා අන්තවත් වූද අන්තවත් නොවූද ආත්මයක් තියෙනවා හතරවෙනි එක අන්තවත්ද අනන්තවත්ද නොවූ ඒ දෙකම නැති ආත්මයක් තියෙනවා කියලා ගන්නවා ඒවට සංඥා තියෙනවා ඒ දෙවෙනි එක දෙවෙනි හතර තුන්වෙනි හතර කිව්වේ කොහොමද එක් සංඥාවක් බොහෝ සංඥා ඊළාට කුඩා සංඥා මහා සංඥා තියෙනවා කියලා ගන්නවා ඒවට සංඥා තියෙනවා කියලා ගන්නවා ඊළඟට හතරවෙනි හතර ගත්තහම මොකද්ද ඒකාන්තයෙන් සුඛයෙන් සහිත ආත්මයක් තියෙනවා
ඒකාන්ත දුක්ඛයෙන් සහිත ආත්මයක් තියෙනවා සුව දුක් දෙකම ඇති ආත්මයක් තියෙනවා ආත් උපේක්ෂක ආත්මයක් සුව දුක් දෙකම නැති සුපේක්ෂක ආත්මයක් තියෙනවා කියලා ගන්නවා ඒවට සංඥා තියෙනවා ඔන්න ඔය හත් ලේසි හතර ඒවා හතරක් කියන්නේ පළවෙනි හතර මොකද්ද රූපයක් තියෙනවා රූපයක් තියෙනවා අරූපිය රූපයක් ආත් තියෙනවා ආත්මයක් තියෙනවා අරූපී ආත්මයක් තියෙනවා ඊට පස්සේ රූපවත් වූද අරූපී වූද ආත්මයක් තියෙනවා ඊට පස්සේ රූපයක් ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් තියෙනවා හරිද ඒවට සංඥා තියෙනවා ඊළාට අන්තවත් ආත්මයක් තියෙනවා අනන්තවත් ආත්මයක් තියෙනවා අන්තවත් නොවු අන්තවත් වූද අනන්තවත් අන්තවත් නොවුද ආත්මයක් තියෙනවා අන්තවත්ද අනන්තවත්ද නොවු මොනේ දෙක පැටලෙන දෙකක් ඒක අන්තවත් වූ අනන්තවත් වූ නැත්නම් මෙහෙම ගමු අන්තවත් වූ අන්ත නො නැති අන්තවත් අන්තේ ඇති අන්තය නැති අන්තවත් ඌද අනන්තවත් නොඌද ඊළාට අන්තවත්ද අනන්තවත්ද නැති හරිද හතරක් එනවා ඒවට සංඥා තියෙනවා ඊළඟ එක මොකද්ද කුඩා සංඥාවක් බොහෝ නැහැ එක් සංඥාවක් නොඑක් සංඥා එක් සංඥාවක් නොඑක් සංඥා කුඩා සංඥා මහා සංඥා හතරක් එනවා ඒවට සංඥා තියෙනවා හරිද ඒ සංඥා තියෙනවා ඒ සංඥාවේ ස්වභාවය අනුව එතෙන්ද කියනවා එක් සංඥාවක් නොඑක් සංඥා කුඩා සංඥා මහා සංඥා තියෙනවා කියලා කියනවා එහෙම ආත්මයක් තියෙන. ඒ කියන්නේ සංඥාව තමයි එතෙන්දී ආත්මය කියලා ගන්නෙ. හරිද? සංඥාවම ආත්මය කියලා ගන්නවා එතෙන්දී. හරිද? හරිද? ඒක සංඥා ආත්මයක් අපට ගන්නවා. හරිද? ඉස්සෙල්ල කිව්වේ මොකද්ද? ආත්මයක් තියෙනවා ආත්මයට සංඥාවක් තියෙනවා. ඒක දෙකක් ආත්මයක් තියෙනවා දැන් ඉස්සෙල්ලකේ රූපවත් වූ ආත්මයක් තියෙනවා ඒකට මේ ඒකට සංඥාවක් තියෙනවා කියලා ඉස්සෙල්ල කිව්වේ අරූපී ආත්මය වෙනයි සංඥාව වෙනයි එතෙන්දි මෙතෙන්දි මොකද කිව්වේ සංඥාවම ආත්මයක් කොට ගන්නවා හරිද හතර මේ දෙකත් පැටලෙනවා එකක් ගණන් ගන්න ඕන හතරවෙනි එක තමයි ඒකාන්ත සුඛයෙන් යුක්ත ආත්මයක් තියෙනවා ඒකට සංඥාවක් තියෙනවා ඒකාන්ත දුක්ඛයෙන් යුත සංඥාවක් තියෙනවා ඒකට ආත්මයක් තියෙනවා සුවදු දෙකම ඇති ආත්මයක් තියෙනවා ඒකට සංඥාවක් තියෙනවා ඊළඟ එක සුවදු දෙකම නැති උපේක්ෂක ආත්මයක් තියෙනවා ඒකට සංඥාවක් තියෙනවා හරිද? ඉතින් අන්තිම එකේ වේදනාව සංඥා කොට කරගෙන ඒකට සංඥා තියෙනවා කියලා ගත්ත නේද? සංඥාම ඊට කලින් එකේ සංඥාම ආත්ම කොට ගත්තා. ඉතින් වේදනා හතරවෙනි එකේ මොකද්ද ගත්තේ? ආත්මය කොට ගත්තේ. වේදනා කියන චෛසි කියන්නේ ඇයි සුඛේ දුක්ඛේනේ ගත්තේ? සුඛ දුක්ඛ උපේක්ෂා විදියට ගත්තා නේද? හරිනේ? එතකොට අන්නේ විදියට තමයි දෘෂ්ටි නැති වෙනවා. එතකොට එතන අපරාන්ත දෘෂ්ටි 44න් 16ක් එතන තියෙනවා කියලා. එතන මෙතන අපි සාකච්ඡා කරාද. ඉතුරු ටික ගන්නවා. ඊයේ වගේම මේකේ දෘෂ්ටි නමින් මීට මේ පාඩමේ මුල හරිය තියෙනවා අර බලන්න මේකේ පටුනේ දෘෂ්ටි කියලා පැහැදිලි කරලා තියෙන පරිච්ඡේද කීපයක් තියෙනවා. එතකොට ඒ ටිකත් පුළුවන් නම් කියව ගන්න පුළුවන් නම් හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා මේකේ දැන් යම් මට්ටමක හෝ ඥානයක් අපිට ලබා ගන්න ඒ ටිකත් සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපිට දෘෂ්ටීන් ටික ඔක්කොම යම් මට්ටමක අදහසක් ගන්න පුළුවන්. ඒක අපිට ඕඩ වෙනවා මේ ආත්ම සංඥාව හරියට අනාත්ම සංඥාව තේරුම් ගන්න. මොකද ආත්ම කොට ගන්න ඊවනේ මේ සාකච්ඡා කරන්නේ. එතකොට අනාත්මය හරියට තේරුම් ගන්න ඒක දැනගන්න ඕනේ. ඒක නිසා අපි මේ ටිකම පොඩ්ඩක් දැන් අපි පටන් ගත්ත එක යම් මට්ටමකට ගිහිල්ලම නතර කරමු. දැන් අපි ඒක තැනකටින් පටන් ගත්තනේ. ඒක දැන් යම් මට්ටමක හොඳ අදහසක් එනකන් ඒ ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.